සරනයමි නමස්කාරවීවා සංගරුවනට සෙමදම සංග සර සාරණ සරනයමිසාධුසාදුු සාධු ගරුතර මහන්සංගරත්නං අසරයි පිංමදනී අද කැන්දගෝල ශ්‍රී බෝධී චේතියාරාම විහාරස්ථානයේ, මහා පිංකමක් සිදු කෙරෙන දින යැයි. ඒ මහා පින්ක මේ යශෝදරා අරහත් උත්තමාාවියගේ ගුණඇහෙන තිනයැයි. දහම් අසන්ට ආසාාව තියෙන කෙන දහන් අසන්ට වාසනාව තියෙන කෙනා වැහිපිට වැහිවැස්සත් කරදරපිට කරදර ආවත් එයා තමන්ගේ බණඇසීම කරගන්නෝමයි ඒකට මේ පිංවතුල්ලාද සාක්කි කාලගුණේ කොතරං විපරයාසවත් අද බනසනු කැමති සැදහැවතුල්ලා වරුසා පසෙක තිබුණාවේහි කියලා බණහට එකතුුණා පිංවතුනේ නට සාරා සංකය කල්ප ලක්ෂයකට පෙර මහාවරුසා ඇද හැලින කාලයක් තිබුණා ඒ වරුසා ඇදැහැලෙන කාලයේ රම්්‍යවතී කියන නගරයට දීපංකර බුදුරජාණන් වහන්සේ දහස් ගනන් ශ්‍රාවක මහා සංගිහා පිරිවරාගෙන වැඩම කරන්න තීරණය කළා ඔය කාල වකවානු වෙනකොට දීපංකර බුදුරජාණන් වහන්සේ ගැන අප්‍රමාණ සිත පහදුව ගත්ත සුමිත්‍රානමැති එක්තරා තාපසියක් සිටියන් මකත්තේ තාපසයගේ නම පින්වතුනේ ඇ සුමිත්‍රා ඒ සුමිත්‍රාව ගිහි ජීවිතයට සමුදීල තාපස දිවියක ටෙලමෙන්ඩ් හේතුනේ දීපංකර බුදුරජාණන් වහන්සේ බෝධී සත්වයූ කල්ලේ ඒ බෝසතාාණන් වහන්සේගේ අගමිහෙසී වූ පදුමා දේවියගේ රුව ඇදැක්ක දීපංකර බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවදී උත්මන් වහසගේ අගම මෙහෙසී බවට පත්තුඒ පදමා නම්මු අතිසය මනස්කාන්ත රූසපුවක් ඇති බොහෝ පින්වත් දේවියන්. ඒ දේවීව දැක්කා අ ස සුමිත්‍ර ඒකාලේ ගොඩාහ ක ලස්සනනේ සුමිත්‍ර ඒකාලේ ගොඩා පින්වන්තත්නේ ඒ සුමිත්‍රා කල්පනා කළා මාද යම් දවසක මේ පදුමා බිසව් වකි ඉතා ලස්සන තැනැත්තියක් වෙනවා නම්. මාදයම් දවසක මේ පදුමා බිසව් වගේ බෝසතාණන් වහන්සේ නමකගේ භාරියාව බවට පත්වෙනවා නං. මාදයම් දවසක මේ පදුමාදේවී වගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ න බවට පත්තින බෝසත්වරයෙකුට බිෙන දක්වෙනවනං කියලා අදහසක් ඇති කර ගත්තා. ඒ අදහසින්, සුමිත්‍රාව පම්පුරාගැනීම උදෙසා. ගිහිජීවිතය අත්තරලා තාපසියක් බවට පත් වනා. ඒ ආපසට ආරංචි වුණා මේ වැහිබර කාලේ කොයිවෙලේ වැහිකඩා හැලයිද කියලා දන්නේ නැති කාලේ පාරවල් මඩවෙලා ඇවිදගණ්ඩ අමාරු මට්ටමක තියෙන කාලේ රම්මවතිී නගරයට දීපංකර බුදුරජාන් වහන්සේ වැඩම කරනවාඩූ කිය ආරංචි යටවා. එතකොට මහනිල් මල් මිටි යටටක් ගත්තා. ඒ මහනිල් මල් මිටි අතත් අරගෙන දීපංකර බුදුරජාණන් වහන්සේ දකිනූ පිණිස වන්දනා කරනු පිණිස පුදනු පිණිස ඇ වැහි නොතකා ඒටිංකමට සම්බන්ධ වුණා. සුමිත්‍රාට දකිින්ට ලැබෙනවා. දීපංකර බුදුරජාණන් වහන්සේ වඩිනු මාවත මඩ ගොහොරුවක රන්වන් පාට සිරුරක් ඇති මහපින් මන්තේ දිගාවෙලා න්නවා. කවරෙක් දේ. සුමේද තාපසතුමා. දේවංගර බුදුරජාන් වහන්සේ මහා සංගිහා පිරිවර ගෙන වැඩම කරලා එතන නැවතුුණ. මහනිනිි බලන්ට. මේ රන්වන් සිරුරක් ඇති උග්‍ර තපස් ඇති ජටිල තාපසය දෙස බලන්න. මහනිනි මඩගොරුවක වැතිර සිටින. තතාගතයන්ට දිවිපිදූ මේ පුරු සයා එසේ මෙසේ පුරුසයකුණන් නොවේ. මතු අනාගතයේ තතාගතරහත් ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත්වන පුරු සයාය මේ සිටින්නේ. බුදුරජාණන් වහන්සේ එදා නියත විවරණ ශ්‍රී දෙනකොට ඒ විවරණ ශ්‍රී කතාවේ බුදුරජාණන් වහන්සේ වදාළමං සාරා සංකේය කල්ප ලක්‍ෂයක් ගියතන ගෞතම නමින් නේමහා පිින්වන්තයා සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත්වෙනවා. එවිස්තර කථාව කියීවුණා. අර සුමිත්‍රාවගේ හදවති රැව්දිෙන නමක්. ඒ නම යසු උදරා. මේ පිින්වන්තයා යම් මේ දිනයක ගෞතම නමින් සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත්තිෙනවාද. ඒ ජීවිතයේ ප්‍රියාදර භාරියාව බවට පත්තිෙන්නේ. යසූ උදරා. ඒ නම එහෙනකොට සුමිත්‍රාවගේ ගත කිලිපොලාගයා. ඇද පැතුමක් ඇති කර ගත්තා. මේ මහා පිංවන්තයා යම් මේ දවසක ගෞතමනමින් සම්මා සම්බුද්ධ බවට පත්තෙද්දී මේ පිින්වන්තයාගේ භහාාරියාව වූ යශෝදරා බවට මාහට පත්වෙන්ට ලැබේවා. ඒ උදෙසා මොහුත් එෙක්ක එකතුයිෙන්ු මට ලැබේවා එහෙම හිතලා සුමිත්‍ර ඇගේ අතේ තිබුණු මහනිල්මල් මිටි අට මහනෙල් මල් මිටි පහක් කරගෙන. අටෙන් පහක්ම දුන්න අර සුමේද තාපසතුමාට තාබසතුමන මහපුරුසණී ලොවතුරා දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ මහනිල්මල් මිටිට පූජාකරන්ට, ඒ තුනක් ළඟතියා ගත්තා ඇ ඒ මහනෙල් මල් මිටිියට ඒ මිටි තුන ලළඟතියාගෙන දී පපංකර බුදුරජාණන් වහන්සේට පුදල පැතුමක් කලා ඒ පැතුම පරිදි අති දීර්ග සසරේ සාරා සංකීය කල්ප ලක්ෂවාරයක් අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙරුම්පුරනාකාලේ නේ කොපකාර කරලා අද මේ යසෝදරා මහා රහත් උත්තමාාවියගේ ගුණවරු නහනකොට පිගතුනේ. ඒ කරපු උපකාර ගැන බිඳුවක් ඔයලට හඬ ලැබේ. මේ සැදැහැවතුල්ලාට මෙබඳු උතුම් බණපදයක් අදින්ත්‍ර මටවාසනාව ලැබුණේ ඒ මාගේ කල්ලයානොමිත්‍ර මාගේ ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වල් ලොක ස්වාමින් වහන්සේ නිසා අපි කවුත් සාදරීෙන් ගෞරුුවෙන් වන්දනා කරමු මාගේගුරු දෙවිඳුන් නිදුක්කු නිරෝගව, දීර්ගහායුස සම්පත්තියම ලබත්වා සාදුු, සාදුුසාදු කැන්දගොල්ල ශ්‍රී බෝධිචේති අරාම විහාරස්ථානයේ විහාරාධීපති අවසරයි රහුපොල්ල පේමාන්නන්ද නාහිමිපාණන් වහන්සේ. කොටවරසිරී සුබදරාරාම විහාරයේ විහාරාධිපති, පරිවනාධිපති අවසරයි බුද්තල බුද්ධානන්ද හිමිපාණන් වහන්සේ. විහාරාධිකාරී හසලක ධම්මසිරි හිමිපාණන් වහන්සේ වවගේ හසලක සරණංකර හිමිපාණන් වහන්සේ යන, විහාරස්ථානයේ වැඩවසන්න ගරුතර මහා සඟරුවන නිදුක්ව නිරෝගව, දීර්ගහායුස සම්පත්තියම ලබත්වාසාදුු. පින්වතුනේ යශෝදරා අරහත්තුත්තමා වියගේ ගුණවරුණක් අද මේ විදිහට සිද්ධ කෙරෙනකොට මේ ගුණවන්නනා ධර්ම දේශනාව, ශරද්ධහරූපවාහිනිඔස්සි ටිගත කරලා. බොහෝ දෙනෙකුට ශ්‍රභණය කරට අවස්ථාව සලසන අදහසින්. මේ ධර්ම දේශනා විදායක අත්වය දරනවා. පිංවත් .EMම් චමින්ද කුමාරය දිරිසූරිය මහත්මා. EP තිනිනි නිලක්සිිකා මහත්මිය යන පින්වතුල්ලා මේ පරලෝගිය ඊEMම් ටිකිරි බණ්ඩාර පියාණන්ටත් ඉද්දවලය රාලලාගේ සෝමරත්න මැනිකි මෑණ අන්ටත්, පරලෝ සැපේ පිණිසම මේ පින් හේතුවේවා කියන ප්‍රාර්ථනාවන් ඉතිං අද දවසේ මේ සැදැහැවතුල්ලා මේ වගේ උතුම් පින්කමක් සූදානන් කළේ අපේ පින්වත් වැළිමට සද්දහසීල වාමීන් වහන්සේ මූලික වෙලා මේ විහාරස්ථානයේ වැඩවාසය කරන ගරතරු මහාසංකරත්නය ආශිරවාදීන් ඉතාම සුන්දර ඉතාම මනස්කාන්ත විදිහට මේ විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කිරීම කටයුතු සිද්ධ කරලා. විශේසින් මේ විහාරයේ මේ ගම්පීසි වාසය කරන සැදැහවතුල්ලාට වන්දනාමාන කරලා පින්කර ගැනීම මුදෙසක්. යශෝදරා අරහත් උත්තමාාවියගේ විහාරයක් ඉදිවුණා. ඒ විහාරය ඉදිවීමත්තක්ක ගුණකඳ හදවතී නගාගෙන අධින්පස්සේ පිම්පුරා ගණ්ඩ මේ සැදැහැවතුල්ල හැමදිනාට අවකාස ලැබෙනවා. ඒ යශෝදරා අරහත් උත්තුමාවයට අප හෙම දෙනාගේ ගෞරවාදර වන්දනාව වේවාකෙන් අදහසින්. යා අබිරෝපාදස්සනේය. බිකොනේ සංගස්ෝබනේ. आसवा परिखीना वितरागमहिदिका तं महापुण्यवतिं परिनिवृतिं वंदा मिराहुल माता यशोदा इता मनहर रुएती देकुम कालू पेनुमेती යන්තෙරණයක් භික්ෂුුණී සගරුවන හොබනද කෙලෙසුන්නසාෝ පිරිනිවන් වැඩී රාහුලෙම තාය සෝදරා සාදරයින් වඳමිමම් තාදුුසාදු සෙදෙහෙවත් පිඟතුනේ මාහිතනෝ මේ බණපද ශ්‍රවණය කරන්ට එකතුච්චි පිංවතුරල්ල කවුරුත් මීට පෙර අපේ පවත් වැලිමට සද්දා සීල ස්වාමීන් වහන්සේ, යශෝදරා අරහත් තෙරණිය ගැන කරපු ඒ ලස්සන ගුණවරුණ අහලා ඇති. රාහුල මාතා යසෝදරා ගුණවර වැ අහලා ඇති. ඒ ගුණවරුණ අහපු එක කාන්තාවන්, කපියු මුණ ගහෙන්්ඩාව ඇයි අහපු දේශනාව ගැන හරි සන්තූසිෙන් කතා කරලා යශෝදරා තෙරණියගේ ගුණවරුණ අහපු දවසේදලා ඇ තමන්ගේ ගෙදර යශෝදරා අරහත් උත්තමාවිය උදෙස පහන්දල්නලා පැම්පූජා කරලා නිරන්තරින් වන්දනමාන කරලා යශෝදරා අරහත්තෙරණියගේ ඉතාම පිවිතුරු පතිභක්තිය සිහිකරකර ඇ බිරිදක් විදිහයට බොහෝම යහපත් ජීවිතයක් ගත කරට උත්සාහ කළා. ඇයට තිබුණු ලොකු හිසරදයක් ලොකු ප්‍රශ්නයන් ස්වාමිපුරුසියාගේ බීමමත්කම. ඇගේ ස්වාමිපරුසියා හරියට බොනවා හොඳට ඉන්නකොට රත්තරං මනුසය බීලා බේබද්ධ වනාට පස්සේ එපාකරපු මිනිහ. හැමදාම බේබද්ා වෙලා රෑටගෙදෙට්ටෙන්නේ හරි වදේ ඇයට. ඇ නොයෙක්දේ කිව්ව නොයෙක්දේ කරන්න උත්සාගල මේ හරදරෙන් ගැලවෙන්න. තමන්ගේ ලස්සන සුන්දර ස්වාමිපුරුසියා තමන් ආදරය කරන ස්වාමිපුරුසියා මත්ත්‍රකුසා බිලිගෙන්න්න. ඇ හිතුවා අනේ මේ රාක්ෂයාගෙන් මගේ මිනිහා මං බේරගන්න කොහොමද. එහෙම හිතහි ඉද්දී ඇයට හිතක් කිපදිලවේවා. යශෝදරා අරහත් උත්තමාාවියගේ ගුණ ඒ කාන්ත සත්‍යයයි. ඒ උත්තමාාවයගේ ගුණ හද්දී මගේ හිත පැහැදුනා කියන්නේ ඒ කාන්ත සත්‍යයයි. ඒ උත්තමාාවගේ ගුණ ඇසූ දවසී පටන් මගේ නිවසී මා ඒ උත්තමාාවියව පිදුවා කියන්නේ ඒ කාන්ත සත්‍යයයි. ඒ උත්තමාවියගේ ශ්‍රීනාවමය නිතර සිහිකර කර ගුණ සිහිකර කර, මාත් පිරිසිදු ජීවිතයක් ගත කරට හිතට ගත්තා කියන්නේ. ඒ කාන්ත සත්‍යයයි. එනිසා මං මේ සත්‍යය සිහිකර කර සත්‍යයක් ක්‍රියා කරන්න ඕනෑ. සත්‍යයක් ක්‍රියා කරකර මගේ ස්වාමියාව මත්ත්‍රකු සිං. මත්‍රකුසාගින් බේරලාදන්ට්‍රය කියලා පතන් නෝනෑ ඇහිම හිතුවා. ඒ හිතුවිල් ලාබ දවසය ඇඳලා ඇ කරල තියෙන්නේ ස්වාමයාට බත්පත බෙදලා අතර දෙනකොට ඕක හිතනවා බත්පත විධන ගම වයේ සත්‍යක්‍රියාව කරනවා. ඉර්වස්තවේ බත්තික කිිහින් දෙෙන්නේ තේකක් හදල දුන්න ඕක හිතනෝ වතුර එකක් දුන්න ඕකහිතනෝ ඇ වාමිණහ සහර පුදුමයි යශෝදරා අරහත් තෙරණියගේ ගන්න නම්. සාමිහස මාසයක් ගීනෑ මගේ මනුස්සය බීමත්ක මත්තෙරයා. ආශ්චර්වයයි. ඒ උත්තමාමියන්ගේ ගුණක් කඳ පින්වතුනේ ආශ්චර්යයි. ඒ උත්තමාමියන්ගේ ගුණ විශ්වාස කරන අය අදටත්තේ අසිරිය විදිනා හැටි අපිට අපේ ඇස්ස නිින්ම පේෙනවන්නේ. අදටත් ඒ අසිරිය විඳිනා හැටි අපිට අපේ සවම්බත්තනින් අහන්ට ලැබෙනවන්නේ. එනිසා යසෝදර අරහත් උත්තමාවේ ගුණහන්්ඩාපු ොයාලා ඒ උත්තමාවේගේ ගුණ අහන්ට පෙරම ඔය අසිරිය ගැන හිතු පහතුව ගන්න. මේ මොනුපියසේ අදටත් ඒ උත්තමාාවියගේ ගුණකඳ කල්පනා කරන ඇය ඒ උත්මාවයිගේ ගුණ ආසිරුවාදෙන් ජීවිතයට සෙත සලසා ගන්නවා. ඒමන මේ පින්හතුල්ල ජීවිතටත් ඒ උත්තමාවිය ගැන අදහන වචනටිකු පවා විශාල සෙතක් ශාන්තියක් සලසඩි නෙද්ද. විශාල සෙතක් සලසනවා. ඒ උත්තමාවයගේ පිණිම වහන්සේ වඩාහිදු උලති නවා. අනිවාරීෙන් මේ පින්තුල කවුරු හොදට බැති සිතින් පෙරලිලා වැඳගට්‍ර. ඒ කාන්තකොටඒ මේ පිංගතුළගේ ජීවිතයට ආශිර්වාදයක් වෙනවා හේතුව පිගතුනේ අපිට මේ සියලු සැනසිල්ල උද වුණේ ලෝකයට සැපසදන තතාගත අරහත් සම්මා සම්බුදදු රජාණන් වහන්සේ නමක් පහළ වූ නිසා සාමාන්‍යෙන් පිනක් රැස් කර ගණ්ඩ යනකොටත් සාමාන්‍ය ගුණයක් දියුණු කර ගණඩ යනකොටත් ඒකට කොච්චර බාධාතියනවාද කියලා මේපිග තුල්ලා පින් කරන්න මහන්සි ගන්නෑ හැටියට දන්වද නැද්ද. සාමාන්‍යෙන් පිනක් කර ගඩ ගියා බාධ. සාමාන්‍යෙන් ගුණයක් වඩා ගැඩ ගියා බාධ. ඒවාට අපි නොහිත නා විදිහට කරදරෙනවා බාදා එනවා. ඔය යහපත් නැති වැඩක් කරන්න ගාමනං අනේ ඒක හිතුවටත් වඩා අගේට වෙනවා. බුදුරජාන් වහන්සේම සම්බුදුමූ මණඩලින් වදාලා. සුකරාණේ අසා දුහනී යත්තවේ අහිතානිච්ච තමන් අයහපත පිණිස පවතින දේවල් කරගන්නක ලේසි. යංවේ සුකංජ සාදුංච යමක් සැපසදනවාද යමක් යහපත පිණිස පවතිනවාද. තන්ම පරම දුක්කරන්න ඒක කරගන්න එක හරි දුස්කරයි කියලා. සාමා්‍ය කටයුත්තකුත් එසේ දුස්කර නං සම්මා සම්බුද්ධත්වයට ගුණපුරනවා කියන එක කොච්චර දුස්කරවෙන්ට ඇතිද ඒ දුස්කර ගමනේ බාධහම තිබුණා. ඒ දුස්කර ගමනේ බාධ කරන්න නෝම සිටියා. ඒ අතර ඒ සෙවනෙල්ලක් වගේ. අපේ බෝධී සත්‍යයන් වහන්සේට ගුණපුරන්ට උපකාර කරපු කෙනෙක් තමයි යශූදරා. අපේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය උදෙසා පුරණ ගුණ ශක්තිමත් පහසුවෙන් පුරාගන්ට සමන්ට හැකි උපරිමෙයෙන් යසෝදරා සවිය දුන්නා. ඒ උදෙසා බෝසතාණන් වහන්සේ විදින හැම්ම දුකක්ම විඳවිද. මේ සංසාරගමනේ හෙවනෙල්ල වගේ බෝධි සත්‍යයන් වහන්සිත්තිික්ක යෝදරා ආවා. ඒ නිසාම යසෝදරාගේ ජීවිතත් අපේ ලොවතුරා සම්මා සම්බුදුරජාන් වහන්සේ ශ්‍රී සම්බෝධය සාක්ෂාත් කරනකොට ඒ ජීවිතේම අමානිවන් සුකේස් පසක් කරගන්ඩ තරන් පින වැඩුණා. හරි පුදුම සහගතැයි යසෝදරාවකි ජීවිතේ. සාමාන්‍ය පින්ගතුනේ අපේ සාාස්තරුන් වහන්සේගේ බෝසත් ගමනේ බෝධිසතය විදිහට පෙරුම්පුරාගෙන එන ගමන උදව්කරපු අයි උොඩාකින්නවා. සාරිපුත්්‍ර මහරහතන් වහන්සේ උදව් කළ. අපේ මහා මුදගල්ලාන මහරහතන් වහන්සේ උදව් කරලා, ආනන්ද වාමීන් වහන්සේ උදව් කරලා මේ අදී බොහෝදනෙ කුදව් කළ. හැබැයි ඒ චරිතාපදන් අපි කියවනකට අපට තේරෙනවා. ඒ උත්තමයෝ සම්බන්ධ වෙලා තියෙන්නේ. මේට අසංකේය කල්පයකට විතර පෙර. බුදුරජාන් වහන්සේ පෙරුම්දම්පුරන්ට පටන්ගත්ති කොයි කාලය එකද පින්ගතුනි සාරා සංකේය කල්ප ලක්ෂයකට පෙර. ඒ සාරා සංකේය කල්ප ලක්‍ෂයකට ඉහතදී තමන් වහන්සේ පිරියයුතු ගුණධරම අතරේ මූලි ගුණධර්ම දාය හඳුනාගන්නා මොහොතේත්. තමන් වහන්සසිතිික එකට ළඟ හිටපුකිෙනා තමයි යසූ උදරා. එදා දීපංකර බුදුරජාන් වහන්සේගේ පාද මූලේ නියත විවරනස්ශ්‍රී ලබපුොහොතේ සුමේද තාපසින් වහන්සේ පිරියයුතු ගුණධර්මටික අඳුනාගත්තා. මා මොනවාද, සම්බුද්ධත්වය උදෙසා පුරන්ට ඕන ගුණ ධරම. එසේ හිතනකොටම මහා බෝසත්වරයෙකුගේ අසිරක් තියෙනවා. ඒ බෝසතන් වහන්සේට පුරන්්ඩ ඕන ගුණධර්ම ටික තමන්ටම වැටහෙනවා. බෝසතන් වහන්සේට වැටහුණ ඒ ගුණ ධර්ම ගෙන මෙහෙම. දානංසීලංච නෙක්කම්මං, පං්ඥාවිරියේන පංචමං කන්ති සච්චං අධිහි්ටානං මෙත්ත උපෙක්කා ඉමේදස ඕවුවය දහය තමයි පුරන්්ඩ තියෙන්නේ. දානං දානය ගුණයක් විදිහෙට පිරියයුතුයි. සීලන් සීලවන්තකම ගුණයක් විදිහට පිරියයුතුයි. නෙක්කම්මං. සාමය අත්හැරීම ගුණයක් විදිහට පිරියයුතුයි. ඒරඟට පං්ඥා, ප්‍ර්‍ර්ඥාව ගුණයක් විදිහට පිරිය යුතුයි. විරිය වීරියවන්තකම ගුණයක් විදිහට පිරියයුතුයි. කන්ති ඉවසීම ගුණයක් විදිහට පිරියයුතුයි. සච්ච සත්‍යය සත්‍යවාදී බව, අවංකකම ගුණයක් විදිහට පිරිය යුතුයි. ඒරඟට, අධිෂ්ඨානය ගුණයක් විදිහට පිරියයුතුයි. මෛත්‍රය ගුණයක් විදිහට පිරියයුතුයි උපේක්ෂාව ගුණයක් විදිහට පිරියයුතුයි කෙන අඳුන ගත්තා. ඔය ගුණ දරම එකෙන් එක එකෙන් එ එසේ පෝර්ණය කරගෙන එන ගමනේ යශෝදරා සෙවනෙල්ලක්ෂේ අපේ බෝධි සත්වයන් වහන්සේත් එක්ක එකට. මේ පාරමිතා ධරම පුරාගන්ට උපකාරකරපු හැටි තමයි අද, යශෝදර රහත් උත්තමමාාවයගි ගුණවරුණය විදිහෙට අපි ස්්‍රවණය කරන්න පින්ගතුනේ යශෝදරා රහත් උත්තමාාවිය කියලා කියන්නේ හරි අල්පේච්ච. සැඟ වෙලා හිරපු චරිතය. කොඩිම යශාදරා උත්තමාාවිය ගැන මූලික බුද්ධදර්ශසනාව ඇතුළෙ වුුණත් හරි අඩුවෙන් සඳහන් වෙන්නේ. සාමාන්‍යෙන් හෝරහතන්හසලා ගෙන ප්‍රසිද්ධ රහතන් වහන්සලා ගෙන ගොඩාක් විස්ත බුද්ධ දේශනා වෙතිීනෝ. ප්‍රසිද්ධ රහත් උත්තමාවියෝ ගෙනත් ගොඩාක් විස්තර බුද්ධ දේශනා වෙතිීනවා.ඒ වුනාටඒ යශෝදර අරහත් උත්තමා වී ගැන. එහම ගොඩාක් විස්තර මූලික දේශනා විෙනයි. මොකද උත්තුම වී සැඟ වෙලා ඉන්ඩ ආස කළ. පැත්තකට වෙලා ඉන්්ඩාආස කළ. බුදුරජාණන් වහන්සගේ ගිහිකාලේ බෝසත් අවදී භාරියාව වනාට බුදුරජාන් වහන්සේ දහමු දෙසෙනුකට කවදාවත් ඉස්සරහාට එන්ට ආස කලේ නෑ කියනවා. බණ ඇහෙන මාන පැත්තක කියනවා ඇහිදිය ඒක ඇගේ තිබුණු පරම අල්පේච්ච බව ඇයට තිබුණා එරදීමය හැකිය හැබැයි පිරිනොම් පාන මොහොත එළඹෙන තා කිසීම අවස්ථාවක තමන්ගේ එරදි පෙන්නලනේ ඇයට තිබුණ විස්මේජනක හැකියා. පිරිණෝම්පාන නිමේසේ එනතා. ඇ ඇගේ හැකියක් කිසිව පෙන්නලන්නේ. කොටිම්ම එකට ඉන්න භික්‍ෂුුණීන් වහන්සේලාවත් දැනගෙන හිටියේ නෑකෙනවා. යශෝදරා කියල කියන්නේ, නිෙකෙලෙස් සඋත්තමාවයක්, යශෝදරා කියල කියන්නේ ආනුභව සම්පන්න උත්තාමමාවයක්. යශෝධරා උත්තමාාවයට, ඉතාගණ්ඩ ැරිතරම් පිළහර පාණ්ඩු පුළුවන්නේ කියලා දැනගෙනහිටනෑ කියෙනවා. ඒ අශෝදරා උත්තමාාවී මහත් වූ සඟපිරිස මෙද්දී බුදුරජාණන් වහන්සකින් අගතනතුරු ලැබුවන් ඒ අගතනතුරු ලැබීම පවා බුදුරජාණන් වහන්සේකින් සිද්ධ වනේ ඒ උත්තමාවී පිරිුණුවම් පාන්ට ආසන්න කාලේ. භික් භික්‍ුුණී කියන උබය සංගෙයා මැද බුදුරජාන් වහන්සේ යඋත්තමා වයට අගතනතුරු ප්‍රධානය කළා ඒත දක්ගම් භික්කවේ මම සාවිකානම් බික්කුණීනං මහා බිඤ්ඥපත්තානං. මහනිනි මාගේ ශාසනයේ සිවුරු දරාත් භික්‍ෂුුණී සංග්‍යාතරී. මහා අවබෝධයකට පත් වූ භික්‍ෂුණී නතර. අගග්‍රවන්නේ යදිදං බද්ධ කච්ඡානා බද්ධ කච්ඡානා කියලකිවෙ යශෝදරා අරහත් උත්තුමා විට කිපු නමත් ඇයට බද්ධ කච්ඡානා කිව්වා ඇයට රාහුල මාතා කිව්වා ඇයට බිම්බාදේවී කියල කිව්වා බිම්බාදේවයේ කියල කියන්නට හේතුව ඉතා මනූරම්ම වූ ප්‍රතිමාවක් අභියස රණින් කළ වූ පිළිමයක් අබියස ඇහිට ගත්තුත් රන්ඩුවේ ප්‍රභහාව නැතිවියනෝකි ඒ තරම්ම මනස්කාන්ත රූපයක් තිබුණා ප්‍රතිබිම්බයක් බඳු ඉතා සොඳුරු රුවක් තිබුණු නිසා බිම්බාදේවී කිවා. ඇ උපදින මොහති ඇගේ පුුණ්‍ය තේජසක් තිබුණා කියනවා. යශෝදරා උත්තමාාවියගේ පින්තෙදට මේ සකල ලෝකී යසෝරාවේ පැතිර යන්ඩ තිබුණා. හැබැයි ඇ උපදින දවසීම. ඊට වඩා මහා පින්වන්තකුගේ උපත සිතෝන එකවරෙක්දේ. අපේ මහා බෝධී සත්‍යයන් වහන්සේගේ උපත. බෝසතාන් වහන්සේගේ උපති තෙදින් ඒ උත්තමා වියගේ උපතු සිද්ධ වෙන මොහොතී යම් පෙළහරත් තිබුණ නං ඒ පෙළහර යට පත් වෙලා ගිය මොකද බෝධි සතත්වයන් වහන්සගේ පෙළහරම ඉස්මතුවවී ඉස්මතු වී ආවා දස දහසක් ලෝක දහතුුව ඒකා ලෝක වෙලා ගිය දස දහසක් ලෝක දහතුව කම්පිත වීගියා ඒ දස දහසක් ලෝක දහතුවේ දෙවියන්ගේ ආනුභාවේ පරදෝපු ආලෝකයක් එදා පැතිරගියා ලෝකාන්තරික නරකය පව එළිය වීගයාා ඒ මොහොතේ කොච්චර කම්පිත භාවයක් කටගත්තද කියන්නේ දෙවියන්ගේ දෙව්බෙර පැලීගයා කියනවා. ඒ වගේ මහා හාස්කංගුණා මහාහස්කං වීමත් පින්ගතුනේ යශෝදර අරහත් උත්තමාාවයකි ජීවිතය විසේ සත්වයක්. සාමාන්‍යයෙන් ඔයාලා අපි හැමෝම මේ ලෝකේ එකක දිනමුල් කරගෙන ඉපදිච්චාය. අපි උපදින වෙලාවෙේ පංගතුනේ පෙරපසු නොවී. අපි උපදින තප්පරයේදසමට මේ ලෝකේ ගුඩාකයි උපදිනෝ. අපට දරු පෙට උපදිනුකොට ඔයාලගේ දරුපෙටිය උපදින තප්පරීම, මේ ලෝකේ තව ගොඩාක් දරු උපදි නොමේ ලෝකයේ හෙම එකක්. හැබැයි මේලෝකයේ අපේ තතාගතරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සිගේ බෝසත් උපත සිද්ධ වෙද්දී. එහම ගොඩාක් උපත් සිද්ධ උන්නේ. සිද්දුවනේ විශේෂ පහලවීම් හතක්කුම පමණයි. අපිවැඩ කියනව සහජාත වස්තුූ කියලා. ඒ සහජාත වස්තුූ අතරේ මහාපිම්බර යශෝදර ව. සිටියා. ඒ අශෝදරාව මහාබෝධී සත්‍යයන් වහන්සේ තුසිත දෙව්භවනින් චුත්ත වෙනකොට. ැ බෝසතාාණන් වහන්සේ දෙවියන්ගේ ආරාධනාවෙන්න පින්ගතුනේ මෑණියන්ගේ කුසේ පිලිසඳ ගන්නේ. කාලෝ යන්ති මහවීර උපජ්ජිමාතකුච්චියන් දෙවඇවිල් ආරාධනා කරනවා මහවේරයානි යඔබට කාලේ පැමිණෙලා මව්කුසේ පිසඳ ගන්නන්ට. සදේවකස්ස ලෝකස්ස දෙවියන් සහිත ලෝකයාව සසරින් එතර කරවන්ට මෞගේ කුසේ පිරිසඳ ගන්න සේක්වා කියලා රාධනා කරනෝ. ඊඩ පස්සේ බෝධිත්‍යය ෝ පංචමහා විලෝකන කරලා තුසිත දෙව් භවනින් චුත වෙනකොට සන්තුසිත දෙවියන්ට භාරියාව විදිහට සිටියේ යශූදරා. ඇයත්තේන මේසේචුත වුණ. බලන්නේ ජීවිතය හරි අසිරවා. ඒ ොතවෙලා අපේ බෝධි සත්‍යයන් වහන්සේ මෞකසිං උපතින දවසේ ඒ මොහොතේම පෙරපසු නොවී යශෝදරාව උපත ලැබවා. ඒ යශෝදර අපේ මහා බෝධි සත්‍යයන් වහන්සේට අවසාන ජීවිතය පවා. තමන් වහන්සේ සම්මා සම්බුද්ධත්ති උදෙසා මහාබිණික් මංකරන අවසාන ජීවිත පවා භාරියාව බවට පත්වෙලා අපේ සම්බුදු රජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්ති උදෙසා යන ගමනට වච්චනමාත්‍රයකින් හිතුවිලි මාත්‍රයකින්වත් ඇ බාදා කලි නෑ ඇවපකාර කලා අද වර්තමාන ලෝකයා එබඳු මහා පින්ගන්තයාගේ ගුණසම්පත්තිය හඳුනන්නේ නැති එබඳු මහා පින්වන්තියංව හඳුනාගණ්ඩ දක්ෂ නැති අද වර්තමාන ලෝකයා යශෝදරා අරහත් උත්තමාාවියව අත්හෙරලා එමනත්ං යෂෝදර දව අත්හෙල්ලා අපි බෝධි සත්තුයෝ අභිනිස්ක්‍රණය කරපයකි ගැෙන ඒක ඒක කතාහදනෝ ඒ ඒක ගීතහදනවා නකම් බෝධි සතයෝ යශෝදරාවට මහා අසාධහරණකමක් කරලා ගියාවගේ එකක් හදනෝ. නමුත් යශෝදරා තමන්ගේ ප්‍රියාදර ස්වාමීපුරුසයා තමන් සංසාර ගමනය සෙවනැල්ල වගේ ලඟිං ආපුූ කෙනා. තමන්ට දරුපැටිය අයුපතිච්චි දවසේදෙන් දරුපැටියක් කුසිෙන් වැදූ අම්මා කෙනෙ ආසකරන දෙයක් තමයි. තමන්ගේ ස්වාමි පුරුසියාට මෙන්නනේ අපේ දරුපැටියා කියලා පෙන්නන එක. එකට කුච්චර ආසයද දරුවෙක් වැදුූ අම්ම කෙනෙ. යශෝදරාට. ඒ ආසාාව කුච්චර තියෙන් ඇද්ද. ඒආසාාව තියෙද්දී යශෝදරා රහල් කුමාරය ඉපදිලා රහල් කුමාරයාව නිදිකරව කරවා ඉන්නකොට අනේ යශෝදරාටත් නින්දගියා. යශෝදරාට නින්දගිය මොහොතේ අපගේ මහා බෝධි සත්‍යයන් වහන්සේ අභි නිස්ක්‍රමණය කළ අවදි වෙලා හිතුවවෙල්ලෙක්කවු බෝධි සත්වයන් වහන්සට සාප කළේ නේ. බෝධි සත්වයන් වහන්සේට හිතුවිල්ලකින්වත් ඇයි මට මෙහෙම කළේ කියලා හිතුවිය නෑ. ඇයි පුත්්කුමාරයාව බලලා යන්ඩ හිටිය නැත්තේ. පියසෙන හසත් නැද්ද ඔය හිතේ කියලා. එක හිතුවිල්ලක්වත් හිතුවෙ නෑ. හරි විස්මේ ජනකයි පින්වතුනැ. හරි විස්මය ජනකයි. යසෝදරාව, සාරා සංකේය කල්ප ලක්‍ෂවාරයක් මේ සසරය එනකොට. තමන්ගේ ස්වාමි පුරුෂයා ගිින් එකම අවස්ථාවකවත් සේවා උපස්ථාන ලබලා නෑකනවා. කුසජාතක පවතයේදීඒ කුසජාතකයේ සිදුවීමේදවත් බෝසතානන් වහන්සගේ වුවටෙන් පිළිගත්ති නෑෙන සත්පුරුස ලෝකයා විශ්වාස කරන්නේ යම්භාරියාවක් ස්වාමිපපුරුසයකුගේ වුවටෙන් පිළිගන්නවන්නම් එය බිරිඳකගේ ධර්මයට ගැලපෙන්න්නේ නෑ කියලයි. ඒ නිසා ඇ මේ සංසාර්ගමනේ කවදාවත් තමන්ගේ ස්වාමිපුරෂයාගේ උපස්ථාන පිළිියරගන්නේ. හරි විස්මේ ජනක ජීවිතයක් ඇත්තනුම පතිපෘත්ථාව ගැන කතා කරන වනං. ඒ පතිව්‍රථාව කියන්නේ යම්කිරු ලක්නං. ඒ කිරුල් පැළඳී යුත්තේ. යශෝදරා උත්තමාවටයි. ඒසා විස්මේජනක පතිව්‍රථාවන්. ස්වාමිපරසියා තමන්වෙ හැරගියට පස්සේ හැරයන ස්වාමිපුරුෂයාට ආසිර්වාද කරන බිරිද. අව්වේ තියන රැස්මාලා අඩුවේවා. ගෞවෙන් ගෞව දිවමාලිග, සෑදේවා එහෙම ආසිර්වාද කරපු බෙරිද. තම තමන්ගේ සිගිතී පුතා උපන්න දවසේ හැරගිය පුස්වාමි පුරුසයා සම්මා සම්බුද්ධත්වයට පත්වෙල යළි අවුරුදු හතකට පස්සේ කපිල වස් වූ නගරේට වඩිනවා මහා සංගිහා පිරිවරාගෙන කලා ඒ යසෝදරහට ආරංචි වුණා. ඒ ආරංචි වෙනකොට යසෝදරාගේ හිතේ අන්සුමාත්‍ර කේන්තියක් හටගත්තේ නෑ ආගියපු කෙනා ආයේනවද. ඒද්ද මං මගේ දුක කියන්නන් මංගෙන කැක්කුමක් නැතුව ගියපු කෙනාට මංවිතපු දුක ගැන කියන්නන් කෙලා එහෙම හැගිංාවනේ. කොටින්ම බලන්න සිංගිති රහල් පුතා යශෝදරාවගින් අහනවා අම්මේ මගේ පියා කවරක්්ද කියලා. මොකද රහල් කුමාර්රය තමන්ගේ තාත්ව දැකලනේ. එතකොට යශෝදරා උඩු මහලට ගිහිල්ල. බුදුරජාණන් වහන්සේ වඩින ආකාරී දුර ඇතට බැලුවා. ඒ බලනකොට ඇ දකිනවා බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. විසි දහසක් මහා සංගෙහා පිරිවරාගෙන. ඇදැක්කෙ හැරිට කොහොමද ගච්චති නීල පතිේ විය චන්දූ. මේ නිල් අහසේ සඳපායල සඳ මඩල ගමන් කරනකොට. තාර ගනාා පරිවේටිත රූපෝ තරු කැටවලතියෙන ආලෝකය සඳ මඩලේ එළියෙන් පැරතිී යනවා. සාාවක මජ්්‍ය ගතයේ සමනින්දූ. ශ්‍රාවකයක්න් මැද, ඒ සමනිද වඩින්නේ ආ ඒ වගේ ඒ සහිතු ඉහපිතා නරසී හෝ පුතේ ඒ තමයි ඔඹගේ පියාණන් මේ මිනිසුන් අතරේ නරයන් අතරේ සිහරජාණන්ක කෙනෙක් වගේ අර වඩින්නේ ඒ උණුඹගේ පුත් මේ පියාණන් එහෙමනේ හඳුන්නල දුන්නේ ඔයයි මායි දාළගිය පු තාත්ත ආංපුතේ එහෙම පෙන්වෙන අද කාලෙත්තිික බලනකොට පිංගතුනේ ඒ ගුණ සම්පත්ති කොයි තරං විස්මේ ජනකද. අද මේ වර්තමානයේ තියෙන නාඩගං එක්ක බලනකොට. ඒ උදාර ජීවිතවල තිබුණු ගුණ සම්පත්තිී, කොයි තරං විශමේ ජනකද. අඩුගානනිය ඔයාලා ඔල ගැන හිතලා සත්තුටු න්න පංගතුන්නේ. අපිටඒ ගුණ සම්පත්තිවෙල සමීපකට එන්ඩවත් හැකියාවක් නැති වුණත්. අපිට හැකියාවත් තියෙනවා. අඩුගානයේ ගුණ සම්පත්තිගෙන අහගනින්න. අපිට හැකියවත්යෙනවා අඩුගානයේ ඒ ගුණ සම්පත්ති තිබුණා කියල විශ්වාසකරන්ට. අපිට වාසනාවත් තිබුණ අපේ හතවත් ඇතුළේ ඒ ගුණ සම්පත්ති අහනකොට අපි හදවති සාධකාරණයගෙනවා. ඒ ගුණ සම්පත්ති අහනකොට මේ සැදැවතුල්ලගේ අත් එකතු වෙනවා මෙවා වාසන. එදා රාහුල කුමාරයට යශෝදරා කියලතියෙනවා පුති ඔය යන්ට. ඔයා ගිහිල්ල ඔයාගේ තාත්තගෙන් ඔයාගේ දායාදී ඉල්ල ගන්ට. යශෝදරා රාහල් කුමාරයාව තල්ලු කරලා යව්වයිස්සරට. එතකොට සිංගිතයේ රහල කුමාරයයා මේ සංසාර ගමනේ පෙරුම් පුරාගෙන ආපු කෙනෙක්. වයසෞුරුදු හතයි. බුදුරජාණන් වහන්සගේ ළඟට දුවගෙන යනවා. දුවගෙන යද්දී රාහුල කුමාරයාට මුලිම්ම වැටනේ බුදුරජාණන් වහන්ේ සෙව නෙල්ල. බුරජන් වහසේට ලංගවැෙන්ඩ ැහැතිවෙනකොට ඒ භාග්‍යතුන් වහන්සේ හිටගෙන හිටපු විරියවත්යත්ක බුදුරජාන් වහසක සෙව ැල්ල කල් ඇතුව රාහුල කුමාරයට වැටුණ. භාග්‍යතුන් වහන්සේ ළඟට රාහුල කුමාරය ලංවනේ තාත්තයේ කියාගෙන නෙමේ. මගේ පියාණනී කියාගෙන නෙමේ රාහුල කුමාරය කියපු පළවෙනි වච නෙමකක්ද. සුකාතයේ සමන්න ඡායාට ශ්‍රමණය වස ඔබවහන්සකි හිෙව නැල්ලත් මට සෙපයි කියාගෙනයි. අපේ බුදුරජාණන් වහන්සේගේ සුල්ලැගිල්ලි රාහොලො කුමාරය ඇල්ලුනේ. ඒ රාහොල කුමාරයක් කියනවා මගේ මෑනියන් කිව්වා ඔබ වහන්සේගෙන් අර් පුදුමසාගතයි. මේ අවුරුදු හතේ සිංගිත්තා තාත්තක නු වචන පාවි්චි කලි නෑ. මගේ මෑනියෝ කිවවා ඔබවහන්සේකෙන් දායාද ඉල්ගන්ඩ කියලා. ශ්‍රණයන් වහන්ස ඔබවහන්සේට දෙන්ඩ තියෙන දායාදී මහට දුනමෙනව. බුදුරජන් වහන්සේ රාහුල කුමාරයාව එකතූකරගෙන ගියා. රාහුල කුමාරයාට තතාගතයන් වහන්සේට දිය හැකි. ඒ උතුම්ම දායාදේ එදා දුන්නා. තමන්ව අත්තෙරල දාලා සිද්ධහාර්ථ කුමාරයා තමන්ගේ ස්වාමිපරුෂය ගියාට පස්සේ තමන්ට හිටපු සමංග ආදරණීය පුතා අවුරුදු හතකට පස්සේ ඇවිල්ලා එක් දවසෙන් අරංගියයා. සාප කලේ නේ? මට හිටපු කොළු පැංචාවත් අරගෙන ගියා ඇයි ට මගේ ජීවිතයට මෙිහෙම වද දෙන්නේ. මොකක්ද මංකරපු එරැද්ද කියලා සාහප කලෙනේ. ඒකයි විස්මය මංහිතන්නේ? ඒ උත්තුමාාවිය අරහත්්‍යයට පත් වනාට පස්සේ උපදවාගත්ත ඒ නිෙක්ලේසි ගුණකඳට වන්දනා කිරීම ගැෙන කවර කතාද ඒ ගිහිදිවයේ තිබුණු ගුණවලටත් සාධ සාදු කියලමඳන්න ඕන. එච්චර ගුණ සම්පත්තිය. ඒසා ගුණ සම්පත් ඇති යශෝදරා අපි බුදුරජාණන් වහන්සගේ ශාසනයේ පැවදිවෙන්ට වරං ලැබවා. සම්බුදධ ශාසනයේ පැවිද්ධ ලබා ඒ යසෝදරා ඉතාම කෙටි කලකින් අරහත් උත්තමාාවයක් බවට පත් වනා. ඒ බුදුරජාණන් වහන්සේ එක්ක සෙවනැල්ලක් වගේ පැමිණි ඇය අරහත්තේ පසක් කරාට පස්සේ බුදුරජාණන් වහන්සේව බැහැදකින්ට නිතර දෙවේලෙ පැමිණි ලනෑ අපගේ භාග්‍යතුන් වහන්සේව දකිින්ට යශෝදර අවස්ථා කීපයයි ආවේ. පැමිණි අස්ථවල වනත් බුදුරජාන් වහන්සේට බොහෝ දුරුන්ගදල බණපදහලා අවවාද ලබාගෙන ඇ නික්ම ගියා. එක දවසක්කෑ පැමිණිය. බුදුරජාන් වහන්සේ දකිනු පිණිස. එදා පැමිණිලා ඇ කීවේ කුමක්ද. ස්වාමිණී භාග්‍යතුන් වහන්ස මට පිරිනිමම් පාන්ට අවසර ලබා දෙන සෙක්වා. ඒ මොහොතේ තතාග තරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බැලවා මේ යසෝදරා සංසාර ගමනී මහා බෝධිසත්වයන් වහන්සේට සෙවනැල්ලවගේ පැමිණිලා ගුණපුරන්ඩ උදව් කරපු කෙනා අසිරිමත් සර්වජඥතා ඥානයීෙන් බුදුරජාන් වහන්සේ එකක් 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 ගානී යසෝදරාව පාරමී පුරන්්ඩ උදවකරපට දැක්කක්. දැක්කඩ බුදුරජාන් වහන්සේ කැමැතිවුන්නේ සම්බුදුමුව මඩලින් ඒවා ප්‍රකාශ කරන්න. බුදුරජාන් වහන්සේ කැමති වනා යශෝදරාගේ මුව මඩලිම්ම මෙතුම් ලොවටම සංසාර් ගමනයේ බෝසතාණන් වහන්සට උපකාරකරපු ආකාරය අහන්ට සලස්සන්න. බුදුරජාන් වහන්සේ මොහොතී යශෝදරට කියනවා. යශෝදරා. නුඹර් මේ මහා පිරිසට භික්‍ෂුන්නේ උපාසක පාසිකා කියන මේ පිරිසට මේ සංසාරික ගමන ෙද්දී. බෝසතාණන් වහන්සේට පෙරුම්පුරන්ට උදව් කරපු ආකාරී කියන්ට මේ යට අවස්ථවයි. මේයට අවස්ථාවයි කියලා. ඒ මොහොතයි තතාගත බුදුරජාණන් වහන්සේ අභිමුකෙ අහස් ගැබට පැනෙනගී. මා පෙළහර පාමිින් යසෝදර අරහත් උත්තුමාාවිය දීර්ග කතාවක් කිව්වා. ඒ දීර්ග කතාව ආරම්භ කළේ මෙන්න මේ විදිෙතට. යසූදරා අහංවීර අගාරතේ පජාපති සාකියම්හි කුලේ ජත ඉතියන්ගේ පති්ටිතා. මහවීරයන් වහන්සේ මා යසූදරා විමි ඔබහන්සේගේ ගිහිකාලේ භාරයාව වෙමි. සාක්‍ය කුලේ උපතිච්චිමා ස්ත්‍රී අතරී උත්තුම අංගේයේ. ස්ත්‍රීන් අතරී උදාර ඉස්ත්‍රිය බවටම පත්වූයෙමි. එහෙම කියලතමයි යශෝදර මේ ගුණවරුණ කිව්වේ. ඒ ගුණවරණුණාවී පිංවතුනේ මං ඔබට විස්තර කරලා කියල දෙන්න කල්පනා කළේ බුදුරජාණන් වහන්සේට එකක් එකක් පාරමී පුරණකොට යශෝදරා උපකාරකරපු ආකාරයේ. පලවිනේ එක තමයි දානය. ධානපාරමී පුරද්ධී යශෝදරාගේ තිබුණු විශ්මය. ඔය ලහලති නෝ අපේ බුදුරජාණන් වහන්සේගේ ධානපාරමී කතාවේ අස්සිරිමත්ම කතාපුුවත තමයි වෙස්සන්තර්ජාතකය. මහපොළොව හොළව හොළව බුදුරජාන් වහන්සේ බෝසත් අවදී දන් දුන්නා. ඒකෙන් මේ දානයකණක හරි පුදුම එකක් පිවතුනි පාරමිතා කතාවේ පලවිනිම, රමිතාව ය ධානය කියන ගුණේන් තමයි මේක පටන් ගන්නේ. පෙරුම්පිරූ බෝසතන්නන් වහන්සේ අවසානයට පූර්ණ කරපු පාරමිතාව මකක්ද. ඒකත් ධානය. වෙස්සන්තර අත්්භවේ මහපොළොව හොළොව හොළවා දන්දීලා උන්හන්සේ සන්තුසිත දේවරාජය වෙලා උපත ලැබුවේ. ඔයි මහපොළොව හොළොහොළොවා දන් දෙන්න ජීවිතයේ යශෝදරා මධ්දිී දේවී. මධදී දීවී ප්‍රාදර භහරියාව අපේ මහා බෝධී සත්්‍යයන් වහන්සේ රාජධහනයට ආසිර්වාද සලසන ඒ දවල හස්ති රාජයාව දන්දුන්නාට පස්ස මාරාවේ සීකං වගේ ජනයක් ඉපුණා බෝසතාණන් වහන්සේට රාජධානය අත්තරලා වංකගිරියයට යන්න්න සිද්දධ වුණා. මොක ද ජනයක් ඇැමති නෑ බෝධි සත්ව ඉවට මේකෙන හිියොත් එහෙම තිය නොක්කෝම දන්දය කියලා මනිස්සු දාන විුද් වුණනාා. බෝධි සත්වයන්ගෙන් දම්පිළිගත්ත මිනිස්සු බෝධි සත්වයන්ටම දන්දිනවා කියලා විරුද්ධ වුණා. මේ තමයි සස්සර. සංසාරය කියලා කිය එහෙම එකක්. ඒ නගරයේ මිනිස්සුූ අපේ බෝධි සත්වයන් වහන්සේ දන්දිනකොට. ඔලු නමනම අනේ කිය කිය දංගත්ත පිරිස. අවසානයේ මේ පුද්ගලයාව තින්ඩ එපා මේ පුදගලයාව නිරපණ්ඩෝනය කියලා උද්ගෝසණ කළේ කවුද. දානය පිළිගත්ත පිරිස. මේක තමයි සස්සර. ඔව මතක තියාගන්න පිංවතුනේ සංසාර ගමනේ ගුටි කණකොට ඔ ඔලුවට ගන්න. අපේ බෝසතන් වහන්සේ ටන්, එච්චර හෝදකරපු එච්චර ගුණකරුපු බෝසතාන් වහන්සේටත් සසරී ගුටිකන්ට උනා කියලා ඕහ මතක් කරග. ඒ බෝසතානන් වහන්සේ වංගගිරීයටයන්ට සෝධනගුණේ තනිවම මද්දී දේවයට කතා කළ කිව මද්දී ධනිනම් වූ නිධහනය තැන්පත් කරනෙ එක නවත්තන්ට එපා කිව්වා. එතකොට මද්දී බිස්ව අහනවා ඇයි ඔබතුමා අමට මෙහෙම කියන්නේ අවදාවත් ඔබතුමා දෙන දානයකට මං විරුද්ධ වෙලතිය නොද. එතකොට ඒ වෙනකොට දන්නවා මේ නිධානය කියලා කියන්නේ මොකදද කියලා නිධානෙකු මක්ද දන්දීම. ඒ දන්දීම කියන්න නිධානය නවත්තන් ඩිපා කියනකොට ඇ කියනවා ඔබතුමාත්තතික්ක දන්දීම නම් නිධානය මං කිසි පැකිලීමකින් තොරව කලා කියනන්නේෙ ඔබ දන්නවනන්නේ. ඇයි මට මෙහෙම කියන්නේ. එතකොට බෝධි සත්තුව කියනව මද්දී අධින් පස්සේ ඔබට ඒක තනිව කරන්නට වෙනවා. මං මේ සියල් අත්හෙරලා වංකගිරීට යනවා. එතකොට මධ්දී බිසව අර තමන්ඩ තිබුණු සියලු රාජකීය සැපසම්පත් සියල් අත්හෙරලා බෝධිසත්වයන් වහන්සේත් එක්ක වංකගිරීටයන් ඉදිරිපත් වුණා. දරු පැටවු තරගෙන එක හැරි පුතුම කතාවත්තිය නවා. බෝධිසත්්‍යයව කරත්තී නැගිලා. ජීවත්ත ෙන්ට ගමනා කරන කළමනාටිකකු තරගන්න. අශ්‍යයෝ යෙදූ රථයිෙන් දරු දෙන්නා මේ රථේ වාඩිකරගෙන මදී දේවිත් එක්ක දැන් යනවා. බෝධි සත්වයෝ යන්නේ ඉදිරිය බලාගෙන. මද්දී දේවී යන්නේ පිටිපස්ස බලාගෙන. බෝධි සත්‍යයෝ කියනවා මද්දී කවුරු හරි දානයක් ඉල්ලගෙන එන්ඩ පුළුවන්. තවදානී යන්. දානයක් කල්ලගෙන ආවෝ මටික්මට මතක් කරන්න අපි රතිය නවත්තම. එදකට බලන්න තියෙන ඔක්කෝම අත්තරල දාලා මේ ජීවත්තෙන්ට්‍ර සෙවනක්වත් නැතුව දරුපෙටවු දෙන්නත්තෙක්ක යනවා. ඒ අන්න ඇති ඒ බිරිඳ හිතුවේ නෑ මෙයා මේ තියෙන ඔක්කෝ මහිමි කරගෙන දැන් තියෙන සොච්චමන් ආය දෙන්ඩ එලහැත්ති ුහර ඉල්ලගෙනනවත් මං කියන්නේ කියෙ හිතුවන්නේේ. බෝධි සත්වයන් පුරණ දාන පාරමිතාවට හදදවතිමු දව් කළ. මගින් මඟට මගින් මඟට බෝධිසත්වයන් වහන් සිට ඈ කියනවා කතා කරන්නේ ආන්න සාමී පිරිසක් කෙනවා ඒ පිරි එන හැටියට නම් මනොහරි ඉල්ලඟෙන වගේ එන්නේ සාමී රතුය නවත්තන් හම දන්දුුවනා. දාන පාරමිතාවට දැන් අදකාලයේ සමහර වෙලාවට කොච්චර තියෙනවද. ස්වාමිපුරුසයා දන්දෙන්ට කැමති. බිරිදේකට අකමැති. බිරිඳ දන් දෙන්න කැමති, ස්වාමිපුරෂයා ඒකට අකමැති. දන්දෙන්ට ආසාවි ඒ අය ඉන්නවා. තමන්ගේ ළඟම ඉන්න කෙනා දානයට අකමැති නිසා. කරගණ්ඩ බෑ. කැමති මට්ටමින් කරඩ බෑ. සමාල්ලවට දරුව දන්දෙන්ට ආසාාවඉන්නවා දෙමෝපියෝ කැමති නෑ ය තිය ොක්කොමදී හරිියන්න කියල දෙමවපියෝ විරුද්ධවෙනවා. එහෙව සස්සරක බෝධි සතවයන් වහන්සේ දන්දිය යුතුයේ කියලා හිතනකොට බෝධි සත්වයන් වහන්සේට ඒ අදහාසේම ඉඳලා උදව් කළේ යශෝදරා. බෝධි සත්‍යයෝ ධානයෙන් පාරමි පුරද්ධේ යශෝදරාත් ධානී පිම්පිරුවා. තමන්ට බෝසතන් වහන්සේ මොනගැහීම ඇගේ පින වේගෙන් වැඩෙන්ට ඒේතු වුණ ති වෙස්සන්තර අත්භව ඒ දානපාරමිතාවට එසේ උදව් කලා තවයි එහම අවස්ථා ගොඩාත්තියනෝ පින්ංවතු නේ ආධිත්්‍ය ජාතිකයේදී සමුද්‍ර විජයා දේවිය වෙල හරි උදුම සගතිවිතට බෝසතන්නන් වහන්සේට ලඟිමින්දල උදව් කළ. අපි මේ විදිහට දන් දෙෙමු මේ විදිහට දන් දෙෙමු මේ විදිහට දන් දෙෙමු කෙන. ඒම දානපාරමිතාවට උදව් කරපු ඒ උදාාර ස්ත්‍රිය යසූතර. ට පිතුන එසල පාරමිතාව ශීලය කියලා කියන්නේ බෝසතාණන් වහන්සේ දිවිහිමියෙන් පුරපු ගුණයන් හැබැයි බෝසතාාණන් වහන්සේ සංසාර ගමන එනකට ඒ බෝසතාාණන් වහන්සේට දෙමවුපියන්ගින් පවා බාධ ඇතිලති නො තමන් වහන්සේ උතුම්කොට ආරක්ෂා කරන සිල්වලට එහ මේක සිද්ධියකුණා බෝසතන්න් වහන්සේ සුරුන්දන පුර කියන්න නගරයේ රාජකීය පුත්‍රයා විදිහට උපත ලැබුවා. ඒකාලේ බෝසතන් වහන්සේ නම උද උදේ කුමාරයා ඒ උදය කුමාරයා උපදින කරල ඒ සමී ප්‍රරාජධහනයකට වෙන්ටුම යසූ උදරා උපන්නා උදය බද්‍රා මොකක්ද නම උදේ බද්‍රා බිස් රන්රුවක් පරදින තරං ලස්ස රූපයක්ත්තින. උදේ බද්දර අ්බිසහෝ. බෝසතන් වහන්සේ තරුණවයසිටෙනකොට. අම්ම යිතාත්තයි දෙන්න බල කරන්න පටන් ගත්තා පුති මේ රාජකීය පරපුර පවත්වාගෙනයන්ට නුබ විවාහයක් කර ගැන්ට වන. බෝසතන් වහන්සේ තකොට කියනවා අම්ේ තාත්තිේ මා විවාහයකට කැමතිනේ මා ආසා කරන්නේ සුදෝවන් පාරිශුද්ධ බඹසරක් රක්ෂා කරගෙනින්ටයි. එතකට බෝසතන් වහන්ස ආසකර සීලයට හැබැයි අම්ම තාත්තා කැමති උන්නේ සේලේට අම්මයි තාත්තයි කිවා එහෙම බෑ අපේ ඇස් දෙක පියවෙන්ඩ කලින් ඔයා විවාහය කරගන්ඩම ඕන අවසානි බෝසතන් වහන්සසිට මේකින් බේරෙන්ඩ බැරිතන බෝසතන් වහන්සේ රන්කරුවව කැඳෙවා කැඳවල රන්කරුවන්ට කියනවා මනා ස්ත්‍රී අග පසන්ගේ ඇතිව මේ මනුස්සුලෝකී දැකගන්ට්‍ර බැරිජාතියේ ස්ත්‍රීරුවන් උඹලා නිර්මාණය කර පල්ලා. එතකොඩට රංකාරයෝ දැ මේ කාගේ වැඩක්ද. රජජරුවන්නේ පුතාගේ වැඩ.ඒනිසා රංකාරයෝ සෑහෙන මහන්ස වෙලා කැපවෙලා මිනිස්රුවක් පරදින තරන් ලස්සනට පේන රන්ඩුවක් කෙරෙවා. කෙරවල බෝධි සත්වයන් වහන්සේට පෙන්වා කුමාරයනි ඔන්නෙක්. මේක කටයුතු නිමයි. බෝධි සත්‍යයෝ ඒ රන්්ඩුව අම්ම තාත්තට ඉදිරිපත් කලා අම්ේතාත්තේ. මේන් මේ රන්රුව පරදින තරං ලස්සන රූපයක් ඇත්තටම තියෙන කෙනෙක් හම්බුවනු. මම විවාහ වවා නැත්තං විවාහෙකින වචනේ මගෙත්තක කතා කරන්න එපවාකිවා. වැඩේ කියන්නේ. රන්රුව ඇ අසලින් තිබ්බට පස්සේ. රන්රුවත් කැතවෙන තරන් ලස්සන ස්ත්‍රියයක් ඇත්තට මින්නවා. ඒ කවරෙක්ද. උදේ බදරා ඒ යසෝදරා. ඒ යසෝදරාවත්ක්ක විවාහාාවෙන්ට සිද්ධ වුණා. විවාවෙච්චි දවසී රාත්‍රියයේ බෝධී සත්වයෝ. සුවඳ මල්මාලා දෙකක් සමන් මල් මාලා දෙකක් අරගෙන ඒ අහනටනවා. ඒ කල පිින්ගතුන මිනිසුන්ගේ යු අදවගෙනෙවී. මිනිසුන්ගේ ආවිශ්‍ය අවුරුදු දහදාහත් තරන් දීර්ග කාලය. මල්මාලා අරගෙන ඇවෙල්ලා බෝධි සත්‍යයෝ යහන මැද ඇතිරෙව්වා. යහන මැද අතුරලා කියනවා ප්‍රිය උදේ බදදරා. මං මේ විවාහ ජීවිතයට එළඹුණේ මවුපියන්ගේ එල්ලේ මේ බැරිකමට. මං කැමති සංකයක් වගේ සුදෝවන් පාරිසුද්ද බම්ඹ සරකටයි. උදේ බදරා ඔයා සතුටු නං අපිට පිරිසුදු බඹසරකින් ඉන්ඩ පුලුවන්. එතකොට බලන්න. උදේ බද්‍රා බිසුව කියනවා. මාප්‍රිය උදේ රජනේ ඔයා සතටු බඹසරට නං මාත් බඹසරට සතටයි. සුදවන් සංකයක් වගේ පාරි සුද්ධ බඹසරක් අපි දෙන්නා මරක්කිමුහ. දෙන්නාම බඹසර රකිනවා කියන අදහසටාවට පස්සේ බෝධි සත්්‍යයව කියනවා. එසේ නං උදේ බද්‍රා අපි මේ වගේ අධිෂ්ඨානයක් කරමු. මේ සමන් මල් මාලා දෙක එකක් තියෙන්නේෙ ඔයාගේ පැත්තේ අනික තියෙන්නේ මගේ පැත්තේ උදේ බද්‍රා සිතුවිල්ලකින් හෝ අපේ බඹසරට කිලුටක්කු ුණොත්. මම නංඒ කිලුට කරගත්තේ. මාගේ පැත්තේ තියෙන මල්මාලය පරවේවා. යානං සිතුවිල්ලකින් හරි බඹසර ලිටි කරගත්තේ. ඔයාගේ පැත්තේ තියෙන මල්මාලය පරවේවා. අපි දෙන්නා බඹසර කෙලිටි කරගන්නේ නැතිතා. හිතුවිල්ලකින්වත් බඹසර කෙලිටිරගන්නේ නැතිතාක්. මේ මල් මාලා පරනොවී මෙසේම තිබේවා. හර ඒ පුදුම සාගතයි පින්වතුනේ පිංවන්තයෝ. පිංවන්තයෝ ගුණදරුමවලින් කෙලිසෙල්ලන්කරා. තමන්ගේ ගුණධරුමවලින් ඒ ගුණදරුම කියන එක කෙලි බඩු බවරු පත් කරගත්තා. බලන්න මේ මල් පර නොවේවා කියන අධිටන ගන්නේ මොනවත් එක්කද. ගුණදරුමත්තක්ක. හරිපදුම සහකතයි පිඟතුනේ ඒ කාලේ සමන් මල්ලුත් අදවගේම තමයි දවසිං පරවෙනවා. ඒ වනාට ගුණධර්ම බලයක හාස්කම බලන්න. ඒ මල් මාලාපු වූ. අවුරුදු හත්සීයක් පරනොවී තිබුණා. අවුරුදු කීඇදද හත්සීයක් සාමාන්‍යින් විවාහා සංවත්සර ක්‍රමයක් ඒ කාලි තිබුනනං. උදේ රජ්රුව යුදේ බද්‍රහවයි විවාහා වෙලා කීවෙෙන සංවත්සරීද හත්සය වෙනි සංවත්සරේ. එච්චර කාලයක් දෙන්නාම පාරිශුද්ධ බොඹසර යශෝදරා සීලයට අනුග්‍රහ කළි නැන්ද ය තරන් සීලයට අනුග්‍රහ කනාද ඇගේ තිබුණු පතිබ්‍රථාව වෙස්මේජනකයි අවුරුදු හත්සිය කෙළෙඹිච්චි දවසේ උදේ රජ්ජුරුවෝ හදිසිය ගිලන් වන උදේ බද්‍රා උදේ රජරුවන්ගේ ලඟට කියයනවා රජුත්තෙක කතා බහකරදදි උදේ බදර කියවා මාගේ ප්‍රියාදර උදේ රජනේ ඔබ බඹසරක් රැක කෙනෙ ඔබ මේ පරලෝ ගියොත් ඔබ න්න සුගති ඔබ සුගතිය ගියුත් හනි ම අමතක කරඩිපා සුගතිය ගිහිල්ලා යනි මාව බලන්ට වෙනවා කියලා පොරුදු වෙන්ට එතකොට උදේ රජරුව පොරොන්දුනාා පොරොන්දු වෙලා උදේ රජරුව ඇත්තටම කාල ක්‍රියා කළ ඒ රජු කළුරිය කරලා ගිහින් උපන්නේ තෞතිසාවේ දෙවියන්ට අගරජ වූ සක්දිනිිධානුව බවට පත්තිලා අර බඹසරපුරපු පිම් බල්ලේ. සක්දිවිදු වුණා. ඒ සක්ද දෙවි වෙලා ඔබට ලැබවට පස්සෙ පංගතුන්නේ. දෙවිවරු අලුතින් සක්දවිදු කෙනෙක් පහලවීම නිසා දිනහතක දිව්‍යසාධයක් ලැහැත්ති කළ. ඒ දිනහත තවතිසා දිනහතක්. තවතිසාෙන් දින හතයි කළ කියන්නේ මනුසු ෝකින් නං කොච්චරද. අවුරුදු හත්සීයක්. අවරුදු හත්සියයක් මනුසලෝකයේ ඉන්ඳලා මිය පරලෝ ගියපු අවුරුදු හත්සියකට ආසන්න කාලයක් මනුසලෝක ඉඳල ිය පරලෝ ගියපු ඒ උදේරජුරුවෝ තෞතිසාාවේ අගරජ බෞට පත්වෙල තවුරුදු හත්සිය ගත වුණ ඒ අවුරුදු හත්සියට පස්සේ ඕන්න සිහිපත් වනා තමන්ගේ බිරිදට භාරියාවට වෙච්චි පොරොන්දු දැන්ගේ පොරොන්දුව ඉටු කරන්ඩ එන්ඩ කලින් සක්දිමිදු බැලවා කියවා උදේ බද්‍රාවගේ දැන් තත්වයමොකක්ද තමා මියපරලෝ ගියාට පස්සේ වෙන විවාහයක් කරගෙන වදද ඇදැන් ඉන්නේ කොතනද කියලා පතිවෘතාවක විස්මය සුරුන්දන පුරයේ ඇදැන් එකම රාජිනී බවට පත්වෙලා ඇ තාම බඹසර අර අතුරන ලද මල් මාලා අවුරුදුද එදදා සාරසියක් ගත වෙලා තාම පරවෙලනෑ වි මෙතයි. මේ මහා බෝසත් සක් දෙවිධාන වූ ඒ මොහොතේ උදේබද්‍රාව දිව්‍යම පරීක්ෂණයකට ලක් කලා. ඒ පරීක්ෂණය කොහොම එකක්ද දෙවියන්ගේ පරීක්ෂණ දෙවියන්ගේ පරීක්ෂණ නම් පිංගතුන් ලේසිනේ. කොහොමද මේ දෙවියන්ගේ පරීක්ෂණය.ඉතා මනස්කාන්ත වූ මනමෝහනීය වූ දිවිය පුත්‍රයගේ විස්, සක්දවිතු ගන්න. ඒවේසේ අරගන රන්වන් යහනක් මවා ගත්තා. ඒ යහන නිර්මාණය මනමූහනී යැයි තිව මේ යහනක්. ඉතාසුව පහසුයි. මේ යහනත් එක්කම උදේබද්‍රාව හිටපු ඒ රාජ දහනයේ උදේබද්‍රා හිටපු මහලේ අහසට වෙන්ට මේ දේවපුුත්‍රය පහල වඋන කියන. දේවපුත්‍රයා ඉන්නවා යහනු මත්ත පළගක් බැඳගෙන වාඩිවෙල දේවපුත්‍රයාගේ අතේ තියෙනවා රන්තලියක් රන්තලියයේ රංපුරෝල තියනවා තෑගගක් තෑගගක් කරන්න ඇවිත්. මේ දෙවියෝ අරේ උදේ බද්‍රාවට කියනවා ප්‍රියාදර උදේ බද්‍රා ඔබ බොහෝකල් මනුසලෝකී බඹසර ැ ස්ත්‍රියයක්. ඔබවගේ ස්ත්‍රියයක් ඔබවගේ පිරිසුදිිස්ත්‍රිය මේ දිවිය යහනයේ සතප්වා ගන්ට මං කැමති. ඒ නිසා එන්ට දිවිය කාමයෙන් මොසපත්තුට මාතක්ක මේ යහනට එට කියලා අයුතු යෝජනාවක් කළ. උදේ බදරා බිසව ප්‍රතික්ෂ එප කළ. මගේ හිත තිබෙන්නේ එකම තැනක පමණයි. ඒ මාගේ ස්වාමී වූ උදේ රජු, යි එහා මං සිතුවිල්ලකින්වත් වෙන පුරසසිෙක් පතන්නේ. එනිසා මගේ පතිවරතා ධරම එහෙම එකක් කරුණා කරලයන්ට කිවා. ඒ කිව්වාට අර දෙවියෝ කියනවා නෑ නෑ උදේ බද්‍රාවෙන නිකං නෙමෙහි මේ රන් පුරවපු රන් තලිය ඔබට තෑගගක්කි දිට ලැබෙනවා. ඒ තුදේ බද්‍රාව ප්‍රතික්ෂේප කළ ඔන්නද ඒ ප්‍රතික්ෂේප වනාට පස්සේ දෙවිය අතුරදහන් වෙලා දවසක් ගත වුණ මේ ඊළඟදවසේ රෑත් මේ දෙවියා ඇවිල්ලා ඉන්නවා. එදා ඇැවිල්ල ඉන්න ඇරයි යහනත් එක් පළග බැඳගෙන වාඩිවෙලා තැගගක් කතේ තියෙනවා තැගග විතරක් චුට්ටක් වෙනස්. රන්තලිය වෙනුවට රිදී තලියත් තියෙනවා රිදීතලියෙ රන්පුරෝල. උදේ බදර අබිසෝ ෝකත් දෙැක්ක. අරකරපු යෝජනාවත් අහගෙන හිටිය ඔය ඕනුවට ොඩ කතාාවට ගියුත්තහීම මෙ ආයායයේ කිය නිශ්ද ව. එ දෙවිය නොපිණී කියිය තව දවසක් ගත වන ඊළඟ දවසද මේ මෙ ඇවිල්ලා යහනත් එක්කම එදාත් තෑග්ගක් කරන්න විත්තියෙනවා හැබැයි තෑගග පොඩ්ඩ වෙනස් එදා තැඇගග නිකම්ම නිකං ලෝහ තලියක රම්පුරවගෙන උදේ බදරා පිසව කල්පනනා කළ අද මං මොව ලෙජ්ජාවට පත් කරන්නට ඕන්න එතකොට ආ ඉන්නැතිව. ැ කියනවා එම්බත් දෙවිය නොබොහොම නෙමේ ලක්සවාරයක් කෝටිවාරයක් යළිියලි යළියලි පැමිණුනක් මගේ පතිවිෘතාව සිඳින්ට ඔබට බැහ ඒ නිසා කරුණා කරලා ආයායේ ඔබ එන්ටපා හැබැයිමං ඔබට යමක් කියන්නට ඕන ඔබ දෙවිය වුුණත් මෝඩයක් මොද ස්ත්‍රියාවගේ හිතගැනු කැමති පුරුසෙක් පළවෙනි දවසේ ස්ත්‍රිය ප්‍රතික්ෂේප කළා නං ඒස්ත්‍රියගේ හිතගැනීම පිණිස දෙවැනි දවසේ එනකොට පළවෙනි දවසට වඩා වටින තැග්ග කරගෙන එට ඕනෑ. හැබැයි ඔහේගේ තෑග්ගේ වටිනාකම enter බහිනවා නොවැෑකිව. ඇයි පළිනි දවසේ ති මෙම කද පිිතුන තැක්ග්. රන්පිර වූ රන්තලියන් දෙවැනි දවසේ එනකොට ඒක ඕ ප්‍රම්පිර වූ රිදිී තලියක් වෙලා තැන් අද අන්තිම දවසේ ඇවිල්ල තියෙන්නේ රන්පුරවගෙන ඒ නිකං සාමාන්‍ය ලෝහ තලියක්. එතකොට මර දෙවියන්ගේ වේසි මාර වුණා. ඒ දෙවියෝ උදේ රජුගේ වෙසින් පෙනී හිටිය. පෙනි හිට කියනවා උදේ බද්‍ර මං මෝඩීක් නෙවෙී ඔබට වෙච්චි පොදුව ඉෂ් කරන්ටයි මේ වෙස් වලාගෙනාවේ උදේ බද්‍රා මා දක්ෂ වෙලින් දෙෙක් විදිට වනෙමේ මං පළමිනි දවසේ එනකොට උදේ බද්‍රා ඔබට වටිනාකමත් තිබුණ රන්තලියක රම්පුලවලා පිළිගන්ඩ තරන්. මන් දෙවැනි දවසේ එනකොට උදේ බද්‍රා ඔබ දවසකින් නාකි වෙලා ලවෙනි දවසේ තිබුණ වටිනාකම මං ඔබට කොහොමද දෙන්නේ. ඒ නිසා දෙවිනි දවසේනකොට පළවිින් දවසට වඩා වටනාකමින් අඩු තැක්ගක් කරගෙනයි මං මංක්‍යමතිනේ පාඩු ලබාගෙන ගනුදිනු කරන්න කිව. එතකොට බලන්න සිංගතුනේ දා ඒ බෝධි සත්‍යය කළේ උදේ බද්‍රාවට සිහි උපත් දන්න. ගත වෙන හැම නිමේසේකම හම තප්පරයකම නාකි වෙනවා. ඔයාලා අද බණයහුවා මේ බනාහගෙන ඉඳපු හෝරා කීපයත් මොකක්ද වනේ. ආයුස ගෙවි ගිවී ගියා. ගෙවිල ගියපු ආුස පිගතුනේ ඔයාලට ගන්නත් බේ මට ගන්නත් බේ. ඔයාල ඔයාලගේ ජීවිතය ගැන කල්පනා කරල බලන්ද්‍ර ගෙවිලා යන ආයුස මං වටිනාවිදිහටද ගෙවන්නේ. නැත්තන් ගෙවිලා යන ආයුසමං හේ ගිවින්ට අරිනවද ලන්න පිංගතුනේ අපට රැවිලතිනු මේ ජීවිතේ අපි ගටවන් නවත්තන්ඩ බැිය එකක්තම ආයු ගෙවයාම කිසි නැවත්තිල් ලක්නෑ. ආයුස ගෙවිගෙවීයනෝ. ගෙවිගෙව යන ආයවිසයේ මිනිස් එකේ කේව කරනවා. අද මේ සැදැහැවතුල්ලා නං වාසනාවන්ත වනා ගෙවයන ආවිසයේ මේ බෝසෙවනක් යට වාඩිවෙලා සෑරජාන් වහන්සේ වැඩඉන්න බහුමිය, යසෝදරා ආරහත් උත්තමාවියට කරවපු විහාරේතියන බූහමයේ. යසෝදරා රහත්තෙර නියගේ ගුණවරුණාසන්ට මේ පිංගතුල වාසනාවන්ත වුණා ගෙවී යන ආයුසේ, ගෙවී අනකාලේ වටිනාවිදියට අද ගත කළ අත හිතට ගන්න. එස්සරහටඋනත් මං මගේ ගෙවී අනායුසේ, වටිනාවිදියට ගත කරනවා. මොකද පිගතුනේ ඔයාල දන්නෙත්නේ ම දන්නෙත්නේ ගෙවිගෙවී ගෙවිගෙවී ආපු ආයුසේ තව කොච්චරක් ගෙවන්ඩ තියෙනවාද කියලා. නුස්සලෝක ඇල්ල කොච්රද කියන එක විතර අපපි දන්නේ. ඔයාලවත් මමවත් දන්නවද මනුස්සලෝකී තවකොච්චර කල්ල ඉන්නතිය නොද කියලා අපි දන්නේ. ජීවිතය ගැන්න එහෙම එක. ඒ නිසා මේ බුදු කෙනෙකුගේ ශාසනය මොුණ ගැහිච්චි මහෝති බුදුගුණ අහන්ට ලැබිච්චි මහති මේ අරහත් උත්තමාාවන්ගේ රහතුන්ගේ ගුණ හට ලැච්ිමුහති හිරුවන උදෙසා මහා සත්කාර කරන්ට ලැබිච්චිමහොති. සංගයා දැක දෙක බණහන් ලැබච්චිමහොත. ඔයාල ඔයාලගේ ජීවිතය වටිනා විදිහටම ගෙවන්න. අපතේදාගණ්ඩිපා. අද දවසේ මේ පිහතුරල්ලා මේ පින්බිමේ වාඩි වෙලා සැදැහෙෙන් බණහන සැදැහැවතුල්ලට. යසෝදර අරහත් උත්තමාාවියගේ ආශිරවාද ලැබිලා. අධින් පස්සේ ගත කරන හැම නිමේසයක්ම. වටිනා විදිහට ගත කරන්ට මේ පින්ගතුරලට ශක්තිය ලැබේවා කියල සිත්වතනෝ. අපගේ යසෝදර අරහත් උත්තමාාවිය ඔය විදිහට සසරයේ පංවතුනේ අපේ මහා බෝධි සත්වයන් වහන්සේට සීල පාරමී පුරඩත් උදව් කළ. ඒළඟ පාරමිතාවතමයි නක්ක නෙක්කම් මේ කියල කියන්න පංගතුනේ කාමය අත්තෙරීම. ධ සත්වයන් වහන්සේ සංසාර ගමන එනකොට කාමේ අත්තරපු අවස්ථා කෙලවරක්නේ. ඒ අත්තරපු අවස්ථා වල බෝධිසත්්‍යයන් වහන්සේ තමන්ගේ ප්‍රියාදර භාරියාව ඉද්ධිම තමයි සකළ සම්පත් අතාහරෙන්නේ. ඒක කාරිපුතුමයි. තමන්ගේ ප්‍රියාදර භාරියාව විදම ක් කුමදීවල් අත්හරින තීරණය කරනවා. බෝසතාණන් වහන්සේ එහම අත්තරපු නිමේසයක් ගැන තියෙනවා අනුන්නු සෝචීය ජාතක ති ඒ ජාතක පූත විස්තරවි භාග වසයෙන් ගන ගත්තත් හීම ගොඩා කරුණු කාරණා තිය එක මං ඔයාලට කියන්නේ ඒ අත්හැරීම කොටස විතරයි. බෝසතාන්න් වහන්සේ ඒකාඩෙ මහා දනසම්පත්තියන සිටු පවුලක එකම පුත්‍රය. තරුණ වැයසිටෙනකොට බෝසතන් වහන්සේ භාරාව බවට පත් කර ගත්තා අසරයේ පෙරුම්පුරාගෙනපු ඒ යසූ දරාව. අම්මයි තා ඇයි කලුරී කරට පස්සේ බෝධි සත්වයන් වහන්සේට පේනවා තමන්ට පරම්පරාවෙන් උරුමෙච්චි දනය. බෝසතන් වහන්ස කල්පනා කලා. මේ ධනසම්පත් අතරී එක තඹ සතයක්වත් මංහම්භ කරපු නේ මේ ඔක්කුම පරම්පරාවෙන් මට හම්පච්ච. මේ ඔක්කුම අපේ පරපුරේ අපේ තාත්තා, අම්මා, සීයා, ආච්චි මුත්තා පරපුරේ කට්ටි එකතු කරපුවා. ඒ අය හරි හම්බ කරපු ධනය නම් පේටදනවා. හැබැයි ධනේ හම්බකරපු ඒ අයි පේද්‍ර නෑ. හම්බකරපු ධන ඒ අය දාළගහිෙල්ලා. එසේනම් මම මමත් යම් දවසක යන්ට යන්නේ මේ ධන සම්පද්දාලා නංක. ඒක හරි නිරර්ථක එකක්. එනෙසාම් මම මේ ධනය අරගෙනයා යුතුයි. මේ ධනය අරගෙනයාම ප්‍රතිපදාව මාපොදුදු කළ යුතුයි. බෝධි සත්‍යයෝ දන්දින්ට පටන්ගත්තා. ඒ බෝධ සත්‍යයෝ දන්දිනකොට දාන පාරමිටාවට එක ලෙස උපකාර කරන යශෝදරත් බෝධි සත්‍යයතික දඳන්නා. දන්දිනවා දිනවා දෙනවා සම්පත්තිවරවෙන්නේ ද සත්ව කල්පන කළ මේ කාහරියන්නේ. දන්දිදී ඉදලාම මට මීට වඩා වටින දෙයක් කරගන්න තියෙන කාලේ අපතියනු. එනිසා මං මේ ඔක්කොම දන සම්පතත්තෙරලා හිමාලා වනට ගෙහිල්ලා රසිිවරයක්විදිහිර පැවදිවෙන් ඕන එහමේතුවා. එහෙම එතලා ප්‍රියාදර බිරිඳට කතා කළ කතා කලකිව සොඳුරී අධින් පස්සෙ මේ දංවැට ඔයා අපපුරුදු කරගෙනයන්ට. මං අධින් පස්සේ මේ දංවැට පවත්වන මේකට සම්බන්ධනක නවත්තම. සොඳුරී මං මේ ඔක්කොම සම්පත් අත් තෙරලා හිමාහලෙට යනවා. තාවස පැවිද්ධී පැවතිගෙනවා. එතකොට යසූදරා අහනවා ස්වාමී ඔබ ඔබේ කටිං ඉවත්කරපු කුණු කෙලපිඩ මගේ කටිින් ගයි කියලා හිතනවාද කෙලවා බලන්න වචචනය. ඔබ ඔබේ කට ඉවත් කරපු කුණු කෙලපිඩ කියලා කිවමු කක්ද අර ධනසම්පත්වරට කෙලපිඩක් අතහරෙනවා වගේ පහසුවෙන් ඔබ ධනසම්පත්ත් හැරිය. ඔබේ අත්හැරපු දනම්ප මම අල්ල ගනී කියලා හිතනවාද ඔබ යනවානං තාපසයෙක් බවට පත්තෙන්්‍ර. මම එනවා ඔබත් එක්ක තාපසයක් බවට පත්වෙන්න. විස් මෙතයි. අද වර්තමානෙත්තෙක්ක මේවා හිතන් ඕන එතකොට තමයි ඒ උත්තමාවියන්ගේ ගන්න කඳ පේෙන්ඩ ගන්නේ. අද පිහිතමූ ඔන්න දරුවෙක් මහනවන්ද්‍ර අන්ඩ අහනවා දරුව මහනුවෙන්ට හන්ඩ හද්දීම බාදා කරන්ට හිතුවිලි එන්නේ මුනින්ම කාටද. අම්මාට තාත්තාට අනේහිමේ අන්ඩතිින්ට බෑ. සමාරදිමව පිනව ගියොත් අපි වහකනවා කිය. එතනින් අර දරුවාගේ නෙක්කම්මය එවරයි. බාධ ගොඩයි. ඒ බදා ගොඩා කතරේ බෝසතාන් වහන්සේ නෙක්කම්ම පාරමී පුරාගෙනෙනකොට බෝසතන් වහන්සේට ලඟ මිඳලා. හෙවනැල්ලක් වගේ ආස්සිර්වාද කර කර නෙක්කම් මේ කියන ගුණේ පුරන්්ඩු උපකාර කළ යසූදරා. ඒතමයි යසෝදරා උත්තුමා වීනකට ප්‍රඥාරමි ප්‍ර්ඥාපාරමිතාව පුරනකොට ඒ ප්‍ර්ඥාපාරමිතා කතාව ගත්තුත් එෙම ගුඩාක්ම ප්‍රඥාපාරමිතාව පෙන්න්නේ උම්මංගේ ජාතකය ඇතුළින්. තින්මං අද මේ කියන පවතඉකනෙම අපේ මහා බෝධි සත්වයන් වහන්සේ එක ජීවිතයක මහා සුදස්සන නමින් රජික් බවට පත් වනා. බෝසතාන් වහන්සේ මහා සුදස්සන රජු බවට පත්වෙලා ඉද්දී ඒ මහා සුදස්සන රජුගේ අගම මෙහෙසී බවට පත් වන්නේේ සුභදරා දේවී ඒ සුභදද්‍රා දේවිය බෝසතානන් වහන්සේ ප්‍රාදර භාරියාව බවට පත් වෙලා බෝසතාණන් වහන්ස ත එක්ක බොහෝම සමගීෙන් සතුටින් ජීවිතය ගත කලා ගුණධරම පුදන්ට උදව් කලා මේ කවුද යසෝදර. බෝසතාාණන් වහන්සේ මහා සුදස්සන රජුවිදිහට කාලයක් වැඩයිඳලා කලුරිය කරන දවසාවා. සිහිනුවනින් පනාාතැරීම උදෙසා යහනේ සැතපිලා ඉන්නවා. සුබද්‍රා දේවී අනිකුත් බිසෝවරුත්තෙක්ක බෝසතන් වහන්සේ බලන්ඩාව. බෝසතන් වහන්සේ කළුරිය කරට සැත පිලා. සුබදරා දේවිට වාවගඩ පෙරෝගයා අඩහාගෙන ගියා. ගිහිකිව්වා අනේ රජනේ ඔබට කොච්චර සම්පත්තියනවද. ඔබේ ධනසම්පත්වලට ආසකරන්ට. මේ කුසාාවති රාජධානය ප්‍රධාන මහා රජධානය ඔබට කුච්චරතියෙනවාද. මේ රාජධහනි වලට ආසකරන්්‍ර, මේ ධරර්ම ප්‍රාසාදය ඒ බෝවසතන් වහන්සේගේ කාලි තිබුණු ප්‍රසාදය ධර්ම ප්‍රාසාදය ඇතුළු අසු හාරදහසක් ප්‍රාසාද ඔබගේ ඒ ප්‍රාසාදවලට ආසකරන්ට ඔබට කොයි තරන් ධනය තියෙනවද ඒ ධනයට ආසකරන්ට ඔබට සුභද්‍රා දේවී නම් වූ අගබිහෙසිය වන මම ඇතුළු බිසෝවරු කොච්චරකෙනවද අනේ ඒ බිසෝවරුට ආසකරන්ට දැම්ම මියයන්ට එපාකිවා. එතකොට මහා සුදස්සන රජුර වූ සුභාදරා දේවිට කියනවා සුබන්දරා ඔබ මෙච්චර කාලයක් මට ප්‍රිය වචනයෙන්ම කතා කළ සුබද්‍රා මගේ දිවයේ අවසාන මොහොතේ ඇයි මට මේ අප්‍රිය අමනාප වචන ඔබ කතා කරන්නේ එතකොට සුභදරා දේවී කම්පවුණ නෑ රජනී ඔබට අප්‍රියමනාප වචන කවදාවත් කතා කරන්නේ. කියන්ට මා ඔබට ප්‍රිය වචනයෙන් කතා කළ යුත්ත කෙසේද. එතකොට සුදස්සන රජ්ජරූ කියනවා. එහනම් සුබද්‍ර ඔය මෙම කියන්ත්‍ර. රජතුමනි ඔබතුමාට කුසාාවතී රාජධානය ප්‍රධාන අසූ හාර දහසක් තරන් රාජධානිවලට අයිතිය තිබේ. රජතුමන ඒවා කෙරෙහි තියන ඇල්ම අත්හරිනු මෙන්න. ඔබට ධර්ම ප්‍රාසාදය ඇතුළු මහා ප්‍රාසාදයෝ අසූහාර දහසක් තිබේ රජනේ ඒවා ගැන තියන ඇල්ම අත්හරිනු මෙන ඔබට මහා ධනය තිබේ ඒ ධනය ගැන තියන ඇල්ම අත්හරිනු මැන ඔබට බිසෝවරු සිටි බිසෝරු ගැන තියෙන ඇල්ම අත්හරිනු මැන හරිතුතු මයි. මේ අත්හැරීම ගැන ප්‍රඥාවන්ත වචන මට කියන්ද්‍රය කියන බෝධී සත්‍යය ඔය වෙලාවෙ කියනකොට. එක සැනකින්. එක මොහොතකින් සුබද්‍රා දේවී හිත දැඩිකර ගත්තා. ඇකේ හිතට නැගෙන සෝකයේ පැත්තකින් තිබ්බා. ඇ බෝසතාණන් වහන්සේ අහන්ට ආසකරන වචන ටික කියාගෙන 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 ගිය. මහ සුදස්සන ජාතකය කියන්න පිහතුනි දීර්ග ජාතකය. හිදේඒ ජාතකපුත කියවගන්න ඒ කියපු වචන හරි පුතුම සාගතයි. බෝසතන් වහන්සේ ඒ වචන අහ කන කාලක්‍රිය කළ. බෝසතන් වහන්සේ ප්‍රඥාව පුරණකොට ඒ ප්‍රඥාවට බාධ වනොකර ප්‍රඥ්ඥාවට උදව් කළේ යසූදරා. ඇැ උදව් කලා. ඇ අකුල් හෙළුවෙනේ. ඇ බාධ කළේ නෑ. ඇ උපකාර කලා වීරිය පාරමිතාවට මේ වීරිය පාරමිතාවට උදව කරපු අවස්ථා ගැන ගන්නකොට පිගතුනි. හරි. අපූර පුවතත්තිය නො බඳනා ගාර ජාතකි බඳනාගාර ජාතකය වෙන්නේ බෝසතාණන් වහන්සේට අම්මාතාත්තා දෙන්නාගේ ඉල්ලීම නිසා විවාහ වඩ සිද්ධ වනා බෝසතන් වහන්සේගේ ජාතක පුවත් කීවනකොට ඒ ජාතක පුවත් තුල හරි හරියට තියෙනවා විවාහ වඋනානම් විවාහ වෙලා තියෙන්නේම අම්මගේ තාත්තක ඉල්ලීමටමයි නැත්තන් හිතේ තිබල තියෙන්නේ නෙක්කම්ම විතර මගේ තාත්ත ගඉල්ලීමට විවාහුුණ. ඉති විවාහයට ගාන ටිකතුනේ කවුද යසෝදර. විවාහ වනාට පස්ස මහා දනවත් පවුලක් නෙවෙ ඒ කාලෙ. ඔන්න මේ දෙන්න විවාහවෙලා ටික කාලයක් ගත වෙනකට බෝධි සත්වයන්ගේ අම්මත් නැතිව වුණ තාත්තන් නැතිවුන දැම් බෝධි සත්‍යය වූ අර තමන්ගේ බිරිඳට කියනවා සොදුර. අම්මයි තාත්තයි ජීවත් වෙලා ඉන්න කාලිම මට තිබ්බ අදහසන් ම අම්මතාත්තා මැච්චි දවසක පැවැතිවෙන්ට යනවා කියන හිත. ං මේම ඔක්කොම අත්හරනවා කියන හිත මට තිබ්බා. සොදුරී දැන් අම්ම ඉතාත් ඇැයි මැරුුණන්නේ. ඒ නිසා මං යනවා මහනුවෙන්ට. ඔයා ඉතින් තරුණයින්නේෙ ඔයාට පුරුවන්නන්නේ ජීවිතය ගත කරන්න කිව. එතකොට යසෝදරා කියනවා අනේ හිම කරන්න එපා. තව ඔයාට ඉන්ට වෙනවා. මොකද ඔයා නිසා මට්‍ර, දරු පැටියෙක් පිළිසිඳගෙන. ඒනිසා ඒ දරුවා බිහිකරනකං ඉන්ට්‍ර දරුවවා බිහිවුණාට පස්සේ පුතෙක් නං ඔයාට යන්ඩ පුළුවන්. දුවක් නං ඉතින් ඒ දුව වුනත් බලලා යන්ට දරවා නොබල යන්ට එපාකිවා. දැ ඔයාලා හෙතන්ට බිරිඳ අත් තැරීමට අරගන්න වීරියද ගොඩාක් බලවත් බිරිඳයි දරුවයි අත්හරට ගන්න වීරියද. වොඩක් වැඩිවීරියක් ගණඩ වෙන්න කොතනදීද. බිරිඳයි දරුවයි ඔක්කොම අත්හරෙන්ට වෙද්දි වීරිය වැඩිපුර ගණ්ඩ වෙනවා. ඔන්න දරපෙටියා හම්බෝනා. හම්බූනාම පුත්තික්. බෝධි සත්‍යයව දරවා හද හම්බූනා නම් හෙට කියනවා. එහෙනම් සොඳරරි මයි යනවා. දැන් පොඩියකා කොල්ලෙක්නෙ? යව රැකබලා ගණඩ මේ කොළු පෙන්චට පුළුවන් ලොකු මහත් වනම් මං යනවා කිවා එතකොට ඇැ කියනවා අේම නෙමේ මේ දරු පැටියා දරුහුරතල් පාන හැටි බලලා යන්ටකු කිවවා ඒක තවත් මේක තර කලා එතකට බෝධති සත්තුව ඒ එකත් ඇත්තනය කියලා නැවතුනා දැන් ඔන්න දරුවා හුරතල් පාන කාලෙ දරුහුරතල් බලලා නලවලා එහෙම හිටිය මාසය හමරක්ගියාට පස බධිත්වය ආය කියනවා දැන් සුඳන මං යනවා. එතකොට අර බිරිඳ කියනවා එහෙම නෙමේ මේ පොතික්නිි මෙයා දුව පැනල්ල දඟකාරකන් කරන වයිස වෙන ඉන්ට ඒ කාල යාවට පස්සයන්ට. බෝධි සතවය ඒකත් ඇහුවා අහලා හිටිය. දැන් අතහරින්ඩ වෙන දේවල් වීරියෙන් අතහරිඩ වෙන දේවල් වැඩියුුණා දඩු වුණාද. හොන්දටම වැඩිවුනා දැන් දරු පැටිය ගැන තියෙන මතකයා අතහරින්ට ඕන ඒයාගේ හුරතල් අතහරින්ට ඕන එයාගේ කෙලිසෙල්ලන්දකපු අතහරින්ට ඕන. දැන් වැඩිවීරයක් ගන්න ඕන. බෝධි සත්‍යය ඔන්න එක දවසක රෑ දරුවවා නිදාගත්තරට පස්සෙ කිව්වා සොඳරී තැන්නම්මං යනවා. අනේ බැහ ඔයාටියන්ට ඔයා දන්නවාද ඔයා නිසා මට දැන් දෙවනි දරුවෙකුත් හම්බුෙන්්‍ර කිව්වා. බෝධි සත්‍යයව කල්පනා කළ මේ ඒ හරියන්නේ මෙහෙම හිටියොන්න යන්ඩ වෙන්නේම නෑ එදා තමන්ගේ පිරිඳට නින්ද යනකං බෝධි සත්‍යයෝත් නිින්ද කියා වගේ හිටිය බිරිඳට නින්ද කිය කියලා තේරච්චි ගමන් ගෙදරින් එලියට බැහැලා බෝධි සත්‍යයෝ දිව්වා කියනවා අරුණ වැටෙන්ට පෙර මෑයට හොයාගන්ඩුව බැරි තැනකට මා යනවා කියලා හට්ට කලුවරම බෝධි සත්්‍යය දව්වා. අද පින්වතුනේ කාමය හොයා ගන මිනිස්සු දනවා. සංසාරයෙන් නිදහස් වනු ඒ මහා ශාස්තෘන් වහන්සේ කාමය අත්හැරලා දිව්වා. හිත පහතෝ ගැන්න මේවට. මොකද මේවා අපේ ජීවිතවල ඉබන්ු ඥානයේ උපදිනකොට කොච්චර කල්ල අයිද කිය ලා අපි දන්නේ. අපි ඩු ගැන මේ ගෙන හිත පහව ගන්න හරි කියවත්තියෙනවන ඒකත්. ලොකූ දක්ෂකමක් ඔය විදිට වීරිය පාරමී පුරද්ධී බෝධි සතවයන් වහන්සේට ඒ වීරිය පාරමිතාවට සවික්ක වුණ දැන් එහම පැනල ගියා කියලා ඇ සාප කලි නෑ. බෝධි සත්වයන් වහන්සේගේ හිත දැනගෙන ඇ උපේක්ෂාවෙන් හිටිය ඇත් ගුණපිරුවා. ඒ වගේම කන්ති පාරමිතාව ඉවසීම කියන්න පාරමිතාව. ඒ නගට පින්වතු නේ සත්‍යපාරමිතාව දැන් මේ සත්‍යපාරමිතාවහම බෝසතන් වහන්සේ සත්‍යය මත පිහිටි කෙනෙක්නේ. කිසිම කරුණක් නිසා බෝධි සත්‍යය වූ පැමිණි සසර ගමන බුරු කියලනේ. බලන පිඟතුනේ අපිට බුදුෙනෙක් දකිමින් බණහන්ට ලැබුණ නම් බුදුරජාණන් වහන්සේ පු්්‍යාවන භවිට අපට ධර්මය අවබෝන්ධවෙන්න තිබුණා. මොකද බුදුරජාන් වහසේ දහම් දෙසෙනකොට නීවරණ පහවිනවාගේෙන. ඒ එකට හේතුව කිය නවා බුදුරජාන් වහන්සේ සසර ගමනේ බෝසතන් වහන්ේ විදිට බොරු කියන්නේ. ඒ බොරනුකීමේ තේජසට උන්වහන්සේ කතා කරනකොට කාටුවන් නීවරණෙන්නේ. හරි විස්මය ජනකයි. උහසේ බොරු කියන්නේ ඔයි මනිචෝරකිර ජාතක ඇත්ති නවා. ඔය මනිචෝර ජාතක බෝසතන් වහන්සේ ඒවිද්දි විවාහ වෙලා. බෝසතන් වහන්සට හිටපු ප්‍රියාදර බිසව යසෝදර ඒ කාලේ දෙවලියක් වගේ ලස්සන. මේ දෙන්න දවසක් ගමනක් යනවා කරත්ෙක නැගල පෞද්ගලික කරත්තෙක දෙන්න යනෝ. යදදදි රාජධානයෙන් රාජධානියට මාරුවෙනකොට අ පරික්ෂා කරන පරීක්ෂක ස්ථාන තිබිලතියෙනවා. මේ ස්ථානයේ එදා හහිටිය රජුරුවෝ ඒ රටේ. ඒ රජාට ලස්සන හැඩකාර ස්ත්‍රිය දැකවෝම හිතගිය. එතගිහිල්ල කල්පනා කලා මේ ස්ත්‍රියෝ මට ගණ්ඩ පුළුවන් මිනිහා මැරෙව් වනන්. මනුසයාවෝ මරවන්ඩනම් මනුසයකි පිටි වරද පටවඩුවන.ඒ රාජපුරසිෙකුට කිව්වා ඕකුන්නේ කරත්තට ගිහිල්ලා හේන්සීරුවී මෙ මැනික දාපන් කියලා මැනිකක් දන්නා. ඒක රජ්ජුරුවන්ගේ ළඟ තියන වටහින මැනිකක්. ඒක දුන්නා ගිහින් හොරාටම කරත්තට දාපන් කියලා. ඉතින් මේ රාජපුරුසියා අරක ගිහි කරත්තයට දැම්මා. ඒ රත්තයට දැම් ගමන් ඔන්න රාජධානයෙන් පිටවීම තහනම් කියලා නීතිය දෙම. රාජධානය ඇතුළේ හොරකමක් කියලාති නො හොාවල්ලනකං රාජධානයෙන් පිටවීම තහනන්. දැන් හොරාවල්ලනෝ හොරාවල්ලදදී හොරා කිය හුනේ කවුද බෝධි සත්තවය ඔහු නබෝධිත්්‍යය ඔහ වෙච්චි මං රාජපුරුසියෝ බිම දාගෙන පහර ගැහවා බෝධි සත්තුව ඇත්තම කියනවා. ඇත්ත කියාපිය කියනකොට බෝධි සත්වය ඇතම කියනවා මං ගොයි මැනික මීට පෙර දැකලනේ. බෝධි සත්‍යය සත්තිම රැක්කා. බෝධි සත්‍යයෝ සතතිය රකිනවා කියන එක ඇ යසෝදරා ඉදා දැනගෙන හිටියා. තමන්ගේ ස්සාවාමි පපුරුෂයාට නඩු කියලා මරණ දඩුවම නියම වුණා. මරණ දණඩනේට බෝධි සත්‍යයන් ව කස පහර දිී අරගෙන ගිය වදක බොහමියයට. ග ගහිලා පිතුන දංගෙඩියේ තියලා අර ගහලයා බෝධි සත්‍යයන්ගේ හිසකඳින් මෙෙන් කරඩල හැත්ති. අර බිරිඳර කරගන්න දෙන්නේ. ඇ පපුේ අත්ගාගන කෑගහල අහසට කතා කලා ලෝක පාලක දෙවිවරුන්ට මේක පේන්න නැතිද සත්‍යවාදී වූ මගේ අහිංසක ස්වාමිපුරුෂයාට මේ කරන අවන්නඩුව පේන්නෙ නැතිද. මා ස්වාමිපුරුෂයා වෙනුවෙන් පතිවරථාව පූජාකරපු ස්ත්‍රියයක්. ඒ මාගේ ස්වාමිපුරුෂයාට මේ කරන අසාධාරණය පේනෙ නැතිද. ලෝක පාලක දෙවියෝ ඇයි උදව්වටෙන් නැත්තේ. එහෙම කතා කළ. ඒ කතාව කොච්චර බලසම්පන්නද කියන්නේ. සක්දවිදුගේ පණ්පොල් ලාසනය උනුසුම්බිලා ගියා. එසැනින් සක්දිවුදු දැක්ක මේවැෙන්ඩ යනදේ ඒක හරි පුදුම ජාතක කතාවක් ඒ නිමේසේ සක්දයුතු දකි නොමොහොතේ ගහලයා කඩුව උත්සලා. බෝධි සත්වයන්ගේ හිස කඳින් වෙන්වෙන්ට්‍ර බෝධි සත්්‍යයෝ අ දංගෙඩියවඩ බෙල්ල තියලා ඉන්නවා. රජ්ජුරුවෝ මහා උජාරුවෙන් පුද්ගලයාාව මරුණට පස්සේ අර ස්ත්‍රී ගන්නන් කියලා හිතාගෙන අස්සයාගේ පිට ඉන්න. සක්දිමතුට ඒවෙලාවේ දේමානු භාාවෙන් කරන්නති බෙක්කමදී සක්දමඳ කළ මොකද්ද කලේ සක්දිමුතුක් සැනෙකින් එක ඇසිල්ලකින් අර රජයි බෝධි සත්ව මාහරු කළ. අස්සයාගේ පිටහිටපු රජජුරුවෝ එක පාර දංගෙඩිය හිට්ට. බෝධි සතවයෝ එක පාර කරකවී ගිහින්. ඔටුන්නද සහිතව අර අස්සයාගේ පිට පිහිටිය දෙවියන්ගේ දේව අනුභාවේ ඕස්සපු කඩුව ගහලයක් ගැහුවා හිස කඳින් වෙන් වුණා ඔලුව වැටෙනකොට තමයි දැක්කේ රජාගේ ඔළුව. ඒ මොහොතේ සද්්‍යමිදානෝ වහසේ පෙනී හිටල කියනවා වෙච්චි සිද්ධිය උනේ මේක අසාධහරණයක් වෙඩ ගියා දැංවබලාට සුදුසු සාධහරණ සත්‍යවාදී රජෙක් ඕවුන් මං අස්සයාගේ පිටම ඔටුන්න දාලා තියලතියෙන. ෝධ සත්වය දා රජවුණනා එතකොට බලන්නේ මොහොතේ බෝධිසත්්‍යයන්ගේ ළඟතිබුණු සතතියට උදව් කළේ කවුද යසෝදර ඒ ළඟට බෝධිසත්‍යයන් වහන්සකි ජීවිතයේ අධිෂ්ඨාන පාරමය පුරණකොට මෛත්‍රී පාරමී පුරණකොට උපේක්ෂ පාරමී පුරණකොට මේ හැම ජීවිතයකම පින්ගතු නේ. යසෝදරා හරියට උදව් කරලා යසෝදරාගේ ගුණ කඳ කෙතිෙක් ද කියලා කියන්නේ ඒක පින්ගුතන පුංචි ධර්ම දේශනාවකින් කරනවා කියන එකක් හිතාගන්න ඔබේ. මං ඒකයි බණපදේ ආරම්භ කරනකොට මොයාලට කිව්වේ අද ඔයා අහන්නේ යසෝදරාවගේ ගුණවලින් ගුණ බිඳුවක් තරන් ටිකක් ඒක ගුණ බිඳුව කියල කියන්නේ මට මේක පොඩ්ඩක් කියල කියන්ට වෙන්න වච්චන්න නැති නිසා. යශෝදරාවගේ ගුණවලින් ගුණ බිඳුව ගුණ දහුවිල්ල ගුණ අංසුවක් තරන්තමයි අදා පිගෙන ගත්තේ. හිත් පහදුව ගන්ට හිත පහදවාගෙන පිංවතුනේ යශෝදරා අරහත් උත්තමාවියට නෙති වඳිනා නෙති පුදනාබෙන්ංව තුල්ලා බවට පත්තින්න. ස්ත්‍රීං නං යශෝදරා උත්තුමාාවයට නිරන්තරීෙන් පිදිය යුතුමයි. උරුෂයෝද යසෝදහා උත්තමාාවියම නිතර පිදිය යුතුමයි අපි පංවතුන්නේ භික්‍ෂූන් වහන්සේලා නිසා අපට සිික්ෂ පද තියෙනවා භික්‍ෂුණියකට වඳින් දෙපා කියලා. එහෙම නැත්තන්ගේ උත්තමාවගේ ගුණ කඳත් එක්ක සලකනකොට ඒ උත්තමාවගේ ගුණස්කන්දේ මහන්තත්ත්වයත් එක්ක සලකනකොට පෙරලී පෙරලී වැද යුතුයි එච්චරු මහන් ගුණ කඳ කොච්චර වාසනවන්තද. ඔයලගේ ගම්පියසේ ඒ උත්තමාාවියකි ගුණකඳ සිහිකරගෙන සාධ සාදු කියල වඳින්ට ඒ උත්තමාාවියගේ වෙහේ රක්තියෙනවා. හරියට යශෝදරා රහත් උත්තමාාවී මේ විහාරස්ථාන භහමිය වැඩයින්නවා වගේ. එනිසා නිතරේ උත්තමාවිී බලන්ට එට. ඔයාල්ල ජාතක කතා කියවනකොට, මම මේ ජාතකතා ගොඩකින් ඔයාලට කතා කිීපයක්කිව්න්නේ. වැල ජාතක කතා කියීවනකොට. බෝසතන් වහන්සේ ගුණේ ගැත් හිතපහදූ ගැන්ට. ඒ යශෝදරා උත්තමාවියකි ගුණේ ගැන හිතපහදෝ ගණ්ඩ පාරමි පුරන්ට බෝධි සත්්‍යයන්ට යශෝදරා උදව්කරපු හැටි ඔයාලත් කල්පනා කරන්ට. ඒ උතුමන්ගේ ජීවිත ගැන්න අපේ පනකෙන්ද තියනකං කල්පනා කරන්න පුුවන් වුණුත්පිංගතුනය අපිට. ඒකත් අපේ ජීවිතයේ සංසාර ගමනේ සෑහෙනනාශිරවාදය බෝට පත්ව. ඒ නිෙසා, යශෝදරා උත්තමාාවියගේ ගුණ කද අද මේ සැදැහැවතුල්ලාට ශ්‍රවණය කරන්ට වාසනාව උදාවුණ මේ වාසනාව ලැබූ පිංවතුල්ලා හැම දෙනාට තවතවත් තමන්ගේ දිවිගමනේ. තෙරුවන් පුදමින් තෙරුවනට සත්කාර කරමින් බොහෝ පිංරැස් කර ගන්ට වාසනාව ලැබේවා කියල සෙත් ප්‍රාර්ථනා කරනවා. යශෝදරා උත්තමාාවියගේ ආශිර්වාදයෙන්. පතුල ජීවිතුලට ංගේ පේනොපිෙනන රදර බාධාව වෙනං. සියලු බාධාව වූ දුරින්ම දුරු වී යේවා. දුක්කරදර දුග්ගිනිි නැතුව මේ පින්ංවතුල්ල කොයි කාටත් කල්්‍යයානොමිත්‍ර ඇසුරී පිංකරගන්ට ලැබේවා. කල්්‍යයාන මිත්‍ර ඇසුරී ගුණදහම් පුරන්ට ලෙබේවා. ගෙවයන ආයුසය ගුණධරම පුරමින් පින්කරමින්ම්ම මේ පිින්වතුල්ලට ගිවන්ඩ ලබේවා. හැමදිනාට සම්බුද්ධ ශාසනයේ පිහිට රැකවරණය ලබන්ට වාසනාව ලැබේවා. අප මෙසේ රැස්කරගන්ට යුතුනා වූ සියලූම පුුණෙ සම්භාර ධර්මයන් පින්වතුනේ අප යනුමෝදං කරමු සියලූම දෙවිදේවතවුන් වහන්සේලාට අද මේ විහාරස්ථාන බොහොමේ කැන්දගොල්ල ශ්‍රී බෝධි චේතියාරාම බහමියේ, අද දවසේත් ඊයේ දවසේත් මහා පිංකං සිද්ධ වුණා. ඒ වගේම මේ පංකම වෙනුවෙන් මේ විහාර භූමිය එතා මනරම් විදිහෙට ප්‍රතිසංස්කරණය කරන්ට. නොේ කාරයෙන් දායක වෙච්චි පිගතුරලා තමයි. අද මේ හිත්පොරවාගෙන බණහන්ටවාඩි වුනේ ඇති මේ පින්ග තුල්ලා මේ විහාරභූමිය ප්‍රතිසංස්කරණය කිරින් ආදියනුත් බොහෝ පිං රැස්කර ගණඩ ඇති ඒ සියල්ලු පුන්නේෙ ධරමයෝ සක් දෙවිධානෝ අනුමෝදන් වෙත්වා. සතරවරන් දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. සෙම්පති දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා මේ සැදැහැවතුල්ලාගේ ඉෂ්ටකාමේ හිතකාමී දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. මේ පොන්නිබහමිය සරැකින සෑරජුන්, සුරකින ෝරජුන් සුරන මන්දිර සුරකින මෙහි වැඩහිඳින සංගයා සුරකින සියලු දෙවියෝ මේපින් අනුමෝදන් වෙත්වා ප්‍රදේශවාසී සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා දෙවියෝ දෙව්සපෙන් දිවී ආශ්චරින් වැඩෙත්වා මේ හැම දෙනාව දෙවියෝ ආරක්ෂකරත්වා සාදු සාධසාදු අද මෙබඳු උතුම් පිංකමක් යශූදරා අරහත් උත්තමාාවියගේ උතුම් ගුණකඳ ශ්‍රවණය කරර ශ්‍රවනය කර සැදැහැවතුල්ලාට හිත් පහදවාගැනීමට අවකාසයක් ඒ අවකාසයේ සැලසුනු මොහොතිේ මේ ධර්ම දේශනාව පටිගතකොට සුරද්ධහ රූපවාහිනයෙන් විකාශනය කරවමින් දහම් අසනා පිින්වතුල්ලා හට ධර්මදානය දිය යුතුයි කියන කල්පනාාව ඇතිවුුණේ. පංවත්ඊම් චමින්ද කුමාර එඉදිරි සූරිය මහත්මාටත්. පිංවත් ඊ තිලිනි නිලක්ෂිකා මහත්මියයටත්. ඒ පිංවතුරලා ධර්මදානය කරලා බලාපොරොත්තු වෙන්නේ. මේපරලෝ යන්ටේ දුනා වූ පින්වත් ඊයම් ටිකිරි බණ්ඩාර පියාණන් හට. එද්දවල රාලලාගේ සෝමරත්න මැනිකී මැනියන් හට මේසිියලූ පං, අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. අද දහම් ශ්‍රවනේ පිණෙස ස පැමිණ මේ සැදැවතුල්ල හැම දෙනා නමින් යන්තාක් මේ අන්ටේදනු ඥාතීන් හිතමිත්‍රාදින් වෙද්ද. සියලු ඥාතී සමූහයා මේ පින් අනුමෝදන් වෙත්වා ඥාතීන් පරලෝවසිීන් සැපේට පැමිණෙත්වා අනන්ත සසරීත් මේ ජීවිතයත් මේ ගිය සියලු ඥාතිීන් එක්මං භවයක දීම. ක්කිත සසරින් අත්මි දෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් පැමෙනුවීම කරන්න රැස්සෝ සියලූම පුුණේ සම්භාර ධර්මයන් අද මේ සැදැව තුල්ලා වෙනුවෙන් පංවතුන්ගේ පංකමට වැඩම කරලා ධර්මානු ශසනාවක් සිදු කරලා පංවතුල්ලාගේ ජීවිතයේ උදාර පිනක් ොපත්දන්ට මට අවස්ථාව ලැබුණේ මට පැවිදි ජීවිතය ලබාදීපු මට ධර්මය කියාදීපු මාගේ ගුරු දේවයන් වහන්සේනිසා ඒමාගේ ගුරුදේෝත්තම කල්ල යානොමිත්‍ර පරම පූජනීය පින්වල් ලොගසාමින්න් වහන්සේට මේ සියලු පින් අනුමෝදැන්මත්වා. ගුරුදේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුස සම්පත්තියම ලබත්වා සාදු 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 රැස්කල සියලූම පුන්නේ ධරමයන් කැන්දගොල්ල ශ්‍රී බෝධි චේතියරාම විහාරස්ථානයේ විහාරාධීපති අවසරයි රහපොල பேமானන්ந்து හිමිපාණන් වහන්සේට, කොට වෙහිර ශ්‍රී සුබන්දරරාමයේ විහාරාධිපති පරිවනාධිපති බුද්த்தල බුද්ධානන්ද හිමිපාණන් වහන්සේට විහාරාධකාරි හසලක ධම්මසිරි හිමිපාණන් වහන්සේට ඒ වගේ හසලක සරණංකර හිමිපාණන් වහන්සේ ඇතුළු. මේ විහාරස්ථානයේ වැඩවසන මහා සඟරුවන මේ සියලූපං අனுමෝද වෙවා වගේ, මේ පින්වතුල්ලාට මේ උතුම් පිංකම වෙනමින් මේ පින්වතුන්ගේ ගමේම ස්වාමින්න් වහන්සේ නමක් විදිහෙට ආශිරුවාද කරපු උපකාර කරපු මේ කටයුත්තර මදිහත්වෙලා උතුම් පිනාක් කොපත්දන්නඩ පිංව තුරල්ලා අවකාස සලසාදීපු. අපගේ පින්වත් වැලිමට සද්ධා සීල ස්වාමින් වහන්සේට මේසිිය ලූපිං අනුමෝදැන් වෙත්වා. වැිමට මහමෙ වුණ භාවනාසපු වැඩවසන ගරුතර මහා සංගරත්නයට පින් අනෝදන් වෙත්වා හම ුුණවාසී රට ලෝකුවාසී මහා සඟරුවනටත් අනගාරිකා මේනිීවරුන්ටත් පැවදිියපේක්ෂාවයෙන් සිටින්නා දරුවන්ටත් මේ උත්තුම් පින්න ධර්මාවබෝධිය පිණිසම හේතුවාසනාවත්වා. සාදු 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 රැස්කරගන්ටේ තුනාාව සියල පුුණේ ධර්මයන් අද දවසේ මේ උතුම් ධර්මදාාන පින්කම සිද්ධ කරපු මේ ධර්මදානයේ විකාශන දායකත්තු දෙෙරු පිව. චෙන්ද කුමාර දිරිසූරිය මහත්මාටත් පිංවත් EPී තිලිනිී නිලක්සිකා මහත්මයටත් සුජේවත්ව සිටින පිංවත් ඊP ප්‍රේමසිංහ සීලවති මැනිකි පැතුම් සංකල්ප දිලානී චතුරංගනි සදෑ සංකල්ප දහම්දී සනොල්ලයා කනක දෙවමිත් සෙතුම්දී තිනුල්යා කරන්දුුල් දෙවුමිත් යන ඒ සියලු දෙනාහට මේ සියලු පුුණෙ ධර්මය ්‍යාශිදවාද සැලසේ ආද මේ කරගත්ත උතුම් ධර්මදාන පින ඒ පින්ංවතුල්ලා හැම දෙනාට ධර්මාවබෝධය පිණිසම හේතුවාසනවෙත්වාදසාධූ. අද කැන්දගොල්ල ස්ශ්‍රී බෝධි චේතයරාම විහාරස්ථානයේ මේ පිංකම කියලා කියන්නේ මහා පංකමක අවසානයක් විදිහට කෙරන පින්කමක් නිසා මේ පිංග මේ ආරම්භ ඉඳලා කතා කරන්න ගත්තත්හෙම කෙළවරක් කරන්න බැරිතරන් පින් ගොඩාක් ඉතින් මෙත ඉන්න හැමෝම ඒ පින්කංවල නොයිත්කාආකාරයෙන් කොටස්කාරයෝ බවට පත් තිච්චි පිංබ තුල්ලා තම තමන් කරගත්ත පින තම තමන් දන්නේය ඒ තම තමන්ගේ පින තම තමන් හොඳට හදවති නගගන්ට ද මේ පින්ංගම සංවිධානය කරන්නටත් පංව තුල්ලා ගොඩක් මහන්සේ නැති. මේ උතුම් පුන්නෙ බොහමිය ප්‍රතිසංස් කරණය කරන කටයුතුලට මේ පිංව තුල ගොඩාක් මහසේෙන් නැති. මේ පිංවතුල්ලාගේ ශ්‍රම පූජාව මේ පංවතුල්ලාගේ ධන පූජාව මේ පංවතුල්ලාගේ කැප කිරීම මේ පින්ංවතුල්ලාගේ උනංන්දුව තමයි.හද මේ වගේ සුන්දර පුුණන්න බොහূමිය නිර්මාණය කරලා තියන්නේ. එනිසා පිංගමට නේක ආකාරයෙන් දායක වූ මේ ගම්වාසි ප්‍රදේශවාසි සෑම සියලු දෙනා හට මේ සියලු පුුණ්ඩි ධර්මයෝ එක ලෙසම ආශිරවාදයක් වේවා. සියලු දෙනාට නිදුක් නිරෝග සවශාන්තිය දිගාසිරි සම්පත්තිීම වේවා. තමතමන්ගේ ජීවිතවල කරන කියන රැකිරක්ෂා ආදීකොට සෑම සියලු කටයුතු දරු පටුන්ගේ අධ්‍යහාාපන කටයුතු ආදීසිියලු කටයුතු සරුව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. පේන නොපෙනෙන වවදුරු බාධා දුරුවේවා හැමදිනාට ගෞතම සම්බුද්ධ ශාසනය තුළ උතුම් දර්මවබෝධීෙන් සැනසින්ට වාසනාවලබේවා නමෝබුද්ධ නමෝබුද්ධය නමෝ Namo Buddha Namo Buddha Namo Buddha Namo Buddha Namo Buddha Namo Buddha नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्ध Namo, Namo Buddha. E. 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 Namo 11 වட்டினா ටනීමට ශ්‍රතාா YouTube channelලයේ സస్கி subscribeाइ කර சුවலคุณ ඔබන්න.